අවසරයි ස්වාමීන් වහන්ස අදත් සුපුරුදු පරිදි සසර නිවට මාතෘකාව යටතේ 28 වන ධර්මදේශනාව ආරම්භ කිරීමටයි අපි සූදානම්ව සිටින්නේ මේ ධර්මදේශනා මාලාව මෙහැමුන් ලබන්නේ විචිත්ත ධර්ම කතික කහපොළ ශ්‍රී සද්ධම්මා මහ විහාර මරදන් කල්ල කරුණාකර මිහින්තල චිත්ත විවේකාරාමයේ උභය මහ විහාරාධිපති කම්මට්ටානාචාර්ය අතිපූජනීය නම කියන අවසරයි තපෝවනයේ අරියදජ ස්වාමීන් වහන්සේ විසින් මා දැන් ඉතා ගෞරවයෙන් පාද නමස්කාරව ආරාධනා කර සිටිනවා ධර්ම මණ්ඩපයේ වැඩ සිටින තපෝවනයේ උභහංශා ආරියදජ ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු නමෝ තස් भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु साधु සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි සෝම් තාක්ෂණයේ ඔස්සේ සෑම සෙන්සුරාදා දිනකම ලංකාවේ වේලාවෙන් සවස 2:30ට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වේලාවෙන් මේ කාලේ වෙනකොට රාත්‍රි 7ට ලෝකය පුරා විසිරුවා හරින ධර්මදේශනා මාලාවක තවත් එක් ධර්මදේශනයක් ශ්‍රවණය කරන්න පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ. අපි දේශනා මේ 28 වෙනි ධර්ම දේශනාව. බුදුරජාණන් වහන්සේගේ දහම ජීවිත කාලය පුරාම නොනවත්තා දේශනා කළත් දේශනා කළ ඉවර කරන්න බෑ. ඒතරම් පුළුල් ඒතරම් විස්තර සහිත දර්ශනයක්. නමුත් ලෝකේ සුවල්ප දෙනෙකුට පමණයි මේ දහම තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නේ. හොඳට තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නේ සුවල්ප දෙනෙකුට. ඒකට හේතුව තමයි කාමයට බර වෙච්ච ලෝකයක එයින් මිදෙන්නට, එයින් ගැලවෙන්නට වෙරදරන පිරිස්ස හරි අඩුයි. සිත ගලාගෙන යන පැත්තට ගලාගෙන යන්න ඉඩ දීලා නිහඬව ඉන්නවා. එයා ඉල්ලනවා, එයා කියනවා, එයා ලගිනවා, එයා කැමති. මං ගිය සතියේ විස්තර කරා. එයාව අඳුනගන්න ඕනි. කොහොමද එයාගේ ස්වභාවය? එයාගේ පැවැත්ම කොච්චර කාලයකටද එයාගේ ආයුෂය? එයාදි වශයෙන් දැන් සියල්ල හොඳට දන්නවා. ඉතින් අපි මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරු කරගෙන දේශනා කරගෙන ආව දේශනා මාලාවක්. ඊට කලින් සම්මා දිට්ඨි සූත්‍රය දේශනා කළා. ඒ මහා සතිපට්ඨාන සූත්‍රයේ බෝධි අංග කියන තැනට අපි ඇවිත් ඒ බෝධි අංග, බෝධි කියන්නේ බුද්ධිය, බුද්ධියට උපකාර වෙන අංග. එයින් හතක් තියෙනවා. සතිය, ධම්මවිචය, වීරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ඊට අපි සතිය ගැන කතා කරා. ඒක එක දේශනයක් තුල. ධම්මවිචි සම්බොච්චංගය කියලා කියන්නේ ප්‍රඥාව. අපි ප්‍රඥාව ගැන කතා කරන්න නම්
ගොඩක් තියෙනවා. ඉතින් අද කතා කරන්නේ ඒ බුද්ධියට හේතු වෙන අංගය ගැන. අවබෝධයට හේතු වෙන. මොකද මේ ලෝකේ වැඩි දෙනෙක් අධ්‍යාත්මය හා බාහිර ලෝකයේ පිළිබඳව දකින්නේ නැහැ තාම නිවැරදිව. සුළු පිරිසක් දැක්කා. එදා තථාගතයන් වහන්සේ මේ දර්ශනය ලෝකයට ඉදිරිපත් කරලා ඒ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානතුරු ලක්ෂ කෝටි ප්‍රකෝටි ගාණක් නිවැරදිව අවබෝධ කරගත්තා. නිවැරදිව වටහා ගත්තා, නිවැරදිව තේරුම් ගත්තා. ඒ තේරුම් අරගෙන සසරෙන් මිදුණා. සසරෙන් මිදුණා කියන්නේ ප්‍රවෘත්තිය නැවැත්තුවා. පැවැත්ම නැවැත්තුවා. ගලාගෙන යන ක්‍රමය නැවැත්තුවා. එයින් මිදුණා. කෙලස් වියලුවා. සංයෝජන බැමි සුණු විසුණු කරා. සත්‍ය අවබෝධ කරා. සත්‍ය අවබෝධ කරපු අය සසරට බැඳිලා තියෙන සංයෝජන වලින් කෙලස් වලින් කාමෙන් මේ සසරට බැඳිලා තියෙන පුජ්‍යලයක් නැති සත්‍යයක් නැති ජීවයක් නැති ස්කන්ධ පහක ක්‍රියාවක් ඇති ස්වභාවයක් ස්කන්ධ පහක ක්‍රියාවක් ඒ ක්‍රියාව නිවැරදිව දැක්කොත් නිවැරදිව දැනගත්තු නිවැරදිව දැකගත්තු එයාට පුළුවන් එයා දන්නවා මේ ප්‍රවෘත්තියෙන් ඇති කිසි හරයක් නැහැ මේ පැවැත්මෙන් රූපස්කන්ධයේ පැවැත්මෙන් වේදනාස්කන්ධයේ පැවැත්මෙන් සංඥාස්කන්ධයේ පැවැත්මෙන් සංස්කාරස්කන්ධයේ පැවැත්මෙන් හා විඥානස්කන්ධයේ පැවැත්මෙන් කිසිම හරයක් නැහැ වටිනාකමක් නැහැ අර්ථයක් නැහැ ප්‍රයෝජනයක් නැහැ කියන කාරණය එයාට හොඳට වැටහෙනවා. ඒ අවබෝධය ඒ වැටහීම තුළ රූපස්කන්ධේ ප්‍රවෘත්ති පැවැත්ම ඒ ගලාගෙන යන ස්වභාවය නවත්තනවා. ඒ ගලාගෙන යන ඒ පැවැත්මේ ප්‍රවෘත්ති සිද්ධ වෙන්නේ හේතුන්ගෙන්. එයා හේතු අයින් කරනවා. එයා වේදනාස්කන්ධය පිළිබඳව හොඳට විභාග කරලා පරීක්ෂා කරලා බෙදලා වෙන් කරලා බලලා එයාට වැටහෙනවා එයාට තේරෙනවා මේ වේදනාස්කන්ධයේ ප්‍රවෘත්තියත් ඒ ගලාගෙන යාමත් නිස්සාර දෙයක්. හරයක් නැති දෙයක්. වටිනාකමක් නැති දෙයක්. හේතුන්ගෙන් හැදෙන දෙයක්. ඒ දර්ශනය නිවැරදිව ගත්ත කෙනා ඒ හේතු අයින් කරනවා. සඤ්ඤා ස්කන්ධයත් ඒ විදිහටම විභාග කරනවා ඒ විදිහට පරික්ෂා කරනවා ඒ විදිහට බෙදලා වෙන් කළා බලලා ඒක තේරුම් ගන්නවා අවබෝධ කර ගන්නවා වටහා ගන්නවා වටිනාකමක් නැහැ ගත යුතු දෙයක් නැහැ අර්ථයක් නැහැ ඒකට හේතුන්ගෙන්මයි හටගන්නේ ඒ නිසා ඒක හේතු අයින් කරනවා සංස්කාර ස්කන්ධයත් අරගෙන විභාග කරනවා පරික්ෂා කරනවා බෙදලා වෙන් කළා බලනවා ඒ බැලීම තුළ එයාට දැర్శණය වෙනවා එයා දකිනවා හරයක් නැහැ වටිනාකමක් නැහැ ගත යුතු දෙයක් නැහැ අර්ථයක් නැහැ ප්‍රයෝජනයක් නැහැ ඒ නිවැරදිව දැర్శණය වෙච්ච අය ඒක හේතුන්ගෙන් හට ගන්න බව දකිනවා ඒක හේතු අයින් කරනවා තර හේතු අයින් කළොත් ඒ ප්‍රවෘත්තියේ පැවැත්ම වැටෙනවා. ඊට පස්සේ විභාග කරලා බලන විඥානස්කන්ධය ඒකත් විභාග කරනවා. පරීක්ෂා කරනවා. බෙදලා වෙන් කළා බලනවා. බෙද බෙදා බලනවා. වෙන් කර කර බලනවා. ගත යුතු දෙයක් තියෙනවා. වටිනාකමක් තියෙනවා. අර්ථයක් තියෙනවා. ප්‍රයෝජනයක් තියෙනවා. එයා දකිනවා. නිවැරදිව දකින කෙනෙක් නම් එයා දකිනවා ගත යුතු දෙයක් නැහැ. හරයක් නැහැ. වටිනාකමක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ. ඒකත් හේතුන්ගෙන්ම හටගන්න. ඒ දකින ඔව් හොය ඇය. ඒක හේතු අයින් කරනවා.
මේ ලෝකේ යම් දෙයක් හටගන්න හේතු අයින් කළොත් ඒ දෙය නැවත හටගන්නේ නැහැ. ඒක ලෝක ස්වභාවය. හේතු අයින් කරොත් ඒ දෙය හටගන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් අඹයටයක් කළු ගලක් උඩ තිබ්බොත් පැලවෙන්නේ නැහැ. එහෙනම් ඒක පැලවෙන්න හේතු ඕනි. ඒ තමයි පෘථිවි රසය. ජලය පෘථිවි රසය ඒ ස්වභාවයන් අවශ්‍ය කරනවා. පට ව්‍යාපෝති චෝ ආය ඒ ශක්තියන් හතර. ତୋର ଏକର ସୁଦୁସ ସ୍ଥାନ ସୁଦୁସ ସ୍ଥାନ ସୁଦୁସ ପରିସର ଏବଗେ ମେ ପୃଥିବୀ ରାସ୍ୟ ଜଳୟ ଏସିଆ ଲେକତି ହେଚ ତନ ଏକେ ଫଳයක් ଦକିନ ପୁଳୁ ନେତି ଉନୁ ବେ ଅନ୍ନ ତିଏଲ ବଳେ କଳୁ ଗଳକ କୁଡ ଅବୈଟେୟ ତିଏଲ ବଳେ କୋସ୍ସଟେୟ ତିଏଲ ବଳେ ୟମ୍ ବୀଜକ ତିଏଲ ବଳେ ପ୍ରତିଫଳයක් ଗାଣ୍ଡ ବେ ଅସନ୍ନ ନେଲାଣ୍ଡ ବେ ඒ ඒකට අවශ්‍ය කරන හේතු හදලා නැහැ හැදිලා නැහැ. එහෙනම් ඒක තථාගතයන් වහන්සේ දේශනා කරේ මේ ලෝකයේ විශ්සේ යම් දෙයක් ක්‍රියාත්මක වෙනවද? යම් දෙයක ක්‍රියාවක් තියෙනවද? පැවැත්මක් තියෙනවද? ප්‍රවෘත්තියක් තියෙනවද? ඒ සියල්ල හේතුන්ගේ. යමෙක් හේතු හැදුවොත් නැවත නැවත හේතු හැදුවොත් ඒ වටිනාකමක් නැති අර්ථයක් නැති ප්‍රයෝජනයක් නැති නිස්සාර අර රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ විඥානස්කන්ධ කියන මේ පහේ ප්‍රවෘතිය දැක්ක හැකියි. හේතු හැදුවොත් ප්‍රවෘතිය දැක්ක හැකියි. ඒ පහේ පැවැත්ම ප්‍රවෘතිය ඒ ගලාගෙන යන ක්‍රමය ඒකට අදාළ වෙන හේතු අයින් කළොත් ඇයි ආ හේතු අයින් කරන්නේ? ඒකේ යථා ස්වභාවය දැක්කා. මොකේද? රූපස්කන්ධේ. යථා ස්වභාවය දැක්කා. වේදනාස්කන්ධේ යථා ස්වභාවය දැක්කා. ඇත්ත ඇති සැටියෙන් දැක්කා. නුවණින් දැක්කා. ප්‍රඥාවෙන් දැක්කා. ඒ සංඥාස්කන්ධේ ඒක පැවැත්ම නිවෙනින් නොනින් දැක්ක පැහැදිලිව දැක්ක පිරිසිදුව දැක්ක ඒ අනුව අවබෝධ කරගත්ත මේක ගතිය යුතු දෙයක් නෑ. ඒ අනුව යා හේතු අයින් කරනවා. හැබැයි අපිට තාම ওই පහේ ක්‍රියාකාරීත්වය තාමත් අපිට පේන්නේ වටිනා දෙයක් හැටියට, ගතිය යුතු දෙයක් හැටියට, ප්‍රයෝජනවත් දෙයක් හැටියට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාගේ මානසිකත්වය දුර්වලයි. එයාගේ මානසිකත්වය දුර්වලයි. යමෙක් රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ ස්කන්ධ පහේ කියනවා නම් යම් දෙයක් ප්‍රයෝජනවත් දෙයක් තියෙනවා කියලා ඒක එයාගේ තියෙන අඥානකම. අනවබෝධය. ධර්මයේ තේරුන්නේ නැහැ. වැටහුන්නේ නැහැ. ඒක නිසා දැන් ඔයත් සසරින් නිවනට කියන මාතෘකාව යටතේ බෞද්ධ මාධ්‍ය ජාලය හරහා ධර්ම දේශනා 80 90 අතර ප්‍රමාණයක් ඔයත් ශ්‍රවණය කළා. ප්‍රඥානාලිකා මහරහ ධර්ම දේශනා රාශියක් ඔයත් ශ්‍රවණය කළා. සෝම් තාක්ෂණයේ සිත් ධර්මදේශනා දැන්ට මේ 28 වෙනි ධර්මදේශනේ. තාමත් පේන්නේ වටිනාකමක් තියෙන හැටියටද? ප්‍රයෝජනවත් දෙයක් හැටියටද? රූපස්කන්ධේ ගත යුතු දෙයක් හැටියටද? සාරවත් දෙයක් හැටියටද? අවබෝධයට ඇවිල්ලා නැහැ. අවබෝධයට ඇවිල්ලා නැහැ. තේරුම් අරන්නේ වැටහිලා නැහැ. වේදනාස්කන්ධයත් පේන්නේ තාම මේ විඳින්න ලැබිච්ච එකක් හැටියටද? වින්දනයක් ආස්වාදයක් සතුටක් සොම්නසක් ලැබලා මොහතක සතුටු වෙන්න තියෙන දෙයක් හැටියටද? වේදනාව. තාම අවබෝධයට ඇවිල්ලා නැහැ. තාම අනවබෝධය තුල ඉන්නේ. නොයට හිම තියෙන තාම. සංඥාස්කන්ධයත්
එවගේ අවබෝධයට ආවනම් නිවැරදිව අවබෝධ කළානම් තේරුම් ගත්තානම් වටහාගෙන ගත්තානම් එයා තීරණයකට එනවා. ප්‍රවෘත්ති නවත්තන්න ඕනේ. පැවැත්ම නවත්තන්න ඕනේ. කියන්නේ සිතුවිල්ලට එනවා. සංස්කාර ස්කන්ධයත් ඒ වගේ. විඥාන ස්කන්ධයත් ඒ වගේ. හරියටම අවබෝධ වුණානම් අවබෝධ කරන්න පුළුවන්. අවබෝධ කරන්න පුළුවන් මානසිකත්වයක් මන්ද බුද්ධික නොවන ඕනම කෙනෙකුට තියෙනවා. මන්ද බුද්ධික කෙනෙකුට බෑ. එයාට තේරෙන්නේ නැහැ කියන්නේ වැටෙන්නේ. අනිත් ඕන කෙනෙකුට හොඳින් සවන් දුන්නොත් හොඳට ඇහුවොත් හොඳට සිත යොමු කරලා තැන්පත් සිටින් ඇහුවොත් එයාට අවබෝධ කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මම මේ පිළිබඳව ඥාන ගන්නේ අද ඥාන. ඉතින් උද්‍යව්‍ය ඥානය ගැන කියන්නත් කියලා කිව්වා. ඉතින් උද්‍යව්‍ය ඥානෙට යන්න ඉතින් එක පාටම බෑ. ඊට ඉස්සෙල්ලා ඥාන ටිකක් තියෙනවා. අපි බලමු මේ ඥාන ටික දැන් හරිද කියලා. දැන් තමන් උපදවාගෙන දෙන්නේ කියලා. උපදවාගෙන ඉන්නවා නම් උද්‍යව්‍ය ඥානෙට යන්න පුළුවන්. ගැටලුවක් නැහැ. තථාගතයන් වහන්සේට ඥාන 73ක් තියෙනවා. තසත්තේ ඥාන. ඒන් හයක් අනිත් කාටවත් උපදවන්න බැහැ බුදුවරයෙකුට හැරෙන්නට. ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානි. ආශානුසේ ඥානි. යමක ප්‍රාතිහාර ඥානි, මහා කරුණා සමාපatti ඥානි, සබ්බඤ්ඤත ඥාන අනාවරණ ඥානි. මේ ඥාන 6 බුදුවරයෙක් විතරයි උපදවන්නේ. වෙන කාටවත් බෑ. එතකොට 73න් 6ක් ගියාම තව 67ක් තියෙනවා. 67ම උපදවන්න පුළුවන් අනිත් අයට. 67ම උපදවන්න පුළුවන්. දැන් බලමු එහෙනම් අපි කීයක් මේ වෙනකොට උපදවාගෙන තියෙනවද කියලා. දැන් මං විතරක් නෙමෙයිනේ ලෝකේ බණ කියන්නේ. ඔයත් මගේ ධර්මදේශනා විතරක් නෙමෙයි නියහන්නේ. අනන්ත ප්‍රමාණ මේ ස්වාමින් වහන්සේලා නිවැරදිව දේශනා කරනවා. නිවැරදිව පෙන්වලා දෙනවා. තථාගතයන් වහන්සේගේ දහම නිවැරදිව කියලා දෙනවා. ඒ ධර්මදේශනා නිතර ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කළේම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා. එහෙනම් දැන් බලමු ඥාන ටික ඉපදිලා තියෙනවද කියලා. කීයක් විතර උපදවාගෙන ඉන්නවද? ද පළවෙනි ඥානෙ මොකක්ද? සුතමේ ඥාන. සුත කියන්නේ අහනවා. කණින්. කණින් යහන්නේ. කණින් අහලා දැනගන්නා වූ නුවණ සුතමේ ඥානයයි. මොකද බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දේශනා කරේ ශ්‍රී මුකේ. ශ්‍රී මුකෙන් දේශනා කරපු ධර්මය අනිත් අය ඇහුවේ කණින්. අහලා ඥානයක් උපදවාගත්තා. ඒ තමයි මේ ලෝකයේ යම් කිසි කෙනෙකුට ඇති වෙන මේ ධර්මය පිළිබඳව ඇති වෙන පළමුවෙනි ඥානෙ, සුතමේ ඥානෙ. කණින් අහලා දැනගන්නා වූ නුවණ. දැන් මොනවද දැනගන්න තියෙන්නේ? දැනගන්න ඕනේ චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ගාන ප්‍රසාද රූපය, චිව ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය. එඩික දැනගන්න ඕනේ. පඩවි ධාතුව දැනගන්න ඕනේ, ආපෝ ධාතුව දැනගන්න ඕනේ, තේජෝ ධාතුව දැනගන්න ඕනේ, වායෝ ධාතුව දැනගන්න ඕනේ. බාහිර රූපය දැනගන්න ඕනේ, ශබ්දය දැනගන්න ඕනේ, ගන්ධය දැනගන්න ඕනේ, රසය දැනගන්න ඕනේ. භාව රූප දැනගන්න ඕනේ. මේක දැනගන්න කණින් අහලා දැනගන්නා වුණොත් සුතමේ ඥානෙ. ඒ භාව රූප දෙක පිළිබඳව දැනගන්න ඕනේ. හෘද වස්තු රූපය, ආහාර රූපය, පරිච්ඡේද රූපය, ජීවිතේන්ද්‍රිය රූපය, විඤ්ඤාප්ති රූප දෙකක්, විකාර රූප තුනක්, ලක්ෂණ රූප හතරක් දැනගන්න ඕනේ.
දොරවල් හයක් දැනගන්න ඕනේ. කතා කරනකොටම දේශනා කරනකොටම යම් දෙයක් ගැන කතා කරනකොටම Tamanට නුවණින් විභාග කළ බැලීමේ හැකියාව තියෙන එතකොට දේශනා කරනකොටම Tamanගේ නුවණින් විභාග කළ බලන්න පුළුවන්. චක්කුද්්වාරේ, සෝතද්්වාරේ, ගානද්්වාරේ, චිව්වද්්වාරේ, කායද්්වාරේ, මනෝද්්වාරේ දැනගන්න ඕනේ. විස්තරයතුව දැනගන්න ඕනේ. ඒවැ ස්වභාවයන් දැනගන්න ඕනේ. ඒවැ හටගැන්ම දැනගන්න ඕනේ. ඒවැ පැවැත්ම දැනගන්න ඕනේ. ඒවැ විනාශය දැනගන්න ඕනේ. බාහිර අරමුණු දැනගන්න ඕනේ. රූපය, ශබ්දය, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. විඥාන හයක් දැනගත යුතුයි. මේ සුතමේ ඥාන. ඒතර දේශනා කරනකොටම තේරෙනවා තමයි මේ කතා කරන්නේ මොන විඥානය ගැනද. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, චිව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ස්පර්ශ හයක් දැනගත යුතුයි. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, චිව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ස්පර්ශ හයක් දැනගත යුතුයි. වේදනා හයක් අඩු මාසෙන් හයක්වත් දැනගත යුතුයි. 108ක් තියෙනවා. හයක්වත් දැනගත යුතුයි. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, જીව සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. දැනගන්න ඕනේ. සංඥා හයක් දැනගන්න ඕනේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. සංඥා හයක් දැනගත. සංචේතන හයක් දැනගත යුතුයි. රූප සංචේතන. රූපය පිළිබඳ ඇති වෙන සිතේ බලවත් බව. ඒතර රූප සංචේතන කියනකොටම Tamanට අවබෝධ වෙන්න ඕනේ. රූපය පිළිබඳව සිත තුළ ඇති වෙන සිතේ බලවත් බව කියලා. කර්මයකට යෝග්‍ය ආකාරයට මේ කතා කරන්නේ කියලා. එතකොට යාගේ සිත සෙනෙන් ක්‍රියාත්මක නේ. මොකද මේ සිතුවිලි ඇති වෙන්න මහ වෙලාවක් යන්නේ නැහැ. මත දන්නවද සිතේ ආයශය, සිතේ පැවැත්ම, සිතේ ස්වභාවය දැන්වත් හොඳට දන්නවා. ඒයාලට තේරෙනවා මොනතරම් ඉක්මනින් 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 මේ සිත් ඇති වෙලා ඇති වෙලා ඇති වෙලා නැති වෙනවද කියන කාරණය. එතකොට රූප සංචේතන කියනකොට මෙයා කරුණු පහක් දකිනවා. කරුණු පහක් ශනේන් යා දකිනවා. ඒ තමයි ඇස දකිනවා, බාහිර රූපය දකිනවා, දෙක නිසා හට ගන්න සිත දකිනවා, කර්ණ තුන එකතු කරන ස්පර්ශය දකිනවා, ස්පර්ශය නිසා බලවත් වෙන බවක් දකිනවා. අතිශය වේගෙන් සිද්ධ වෙනවා. මෙතනට එන්න ඕනේ අපි. මොකද තව මෙතනින් එහාට යන්න මේ විදර්ශනා ඥාන තුල මනස අතිශය වේගෙන් දුවනවා. දැන් නිවැරදිව අවබෝධ කරන කෙනෙකුට විතරයි ඈ. අනිත් අයට මේක තිත්ත වෙන්න පුළුවන්. නිවැරදි අවබෝධ කරන කෙනෙකුට සිත සනේන් ඒ සෑම තැනකටම සිත සනේන් දුවනවා. ශබ්ද සංචේතන කියනකොට යාට ඒ පහත් තුලම සිත චිතක්ෂණය යන්නේ. තොර චිතක්ෂණ පහයි යන්නේ. පන බාහිර ශබ්ද දෙක නිසා හැදෙන සිත, කර්ණ තුන එකතු කරන ස්පර්ශය නිසා බලවත් වෙනවා. කර්මයකට යෝග්‍ය විදිහකට බලවත් වෙනවා. ඒ සනේන් දකින්න ඔයා. ඒ සනේන් දකින්නකොට යා පාලනය කරලා ඉවරයි. එතම ඥානය. කනින් අහලා දැනගන්නා වුණොත් දැන් මම හිතන දැන් මේ ඥානයවත් තියෙන්න ඕනේ දැන් මෙච්චර බණ කියලා මේ ඉච්චර ධර්ම දේශනා කරලා තියෙන්නේ දැන් මම විතරක් ලෝකෙ කොච්චර බණ කියලා නේ. අතිශය වේගයෙන් දුවන විදර්ශනා ප්‍රඥා මේක හොඳට බලවත් වුණාම හොඳට ක්‍රියාකාරී වුණාම ඒ කරුණු තුළ මනාව හරි ලස්සනට දුවනවා සිත. හැබැයි දුවන්නේ වෙන් වශයෙන්. පුජ්‍යල වශයෙන් නෙමෙයි. කෙනෙක් වශයෙන් නෙමෙයි. කොටස් වශයෙන් වෙන් වශයෙන් දුවන්නේ සිත. කියනකොටම ගන්ධ සංචේතන. කියනකොටම අර පහතුලම සිත දුවල ඉවරයි. වචනේ කියලා ඉවර වෙන්න කලින් අර පහතුලයි සිත දුවන්නේ. නාසය බාහිර ගන්ධය දෙක නිසා දෙන සිත. කර්ණ තුන එකතු කරන ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා. ආ දකින්න කරුණු පහ මේ කරුණු පහේ ක්‍රියාකාරීත්වය ශනේක්ෂණයෙන් දකින්න ඔයා. ඒ තමයි සුතමේ ඥාන.
කනින් අහලා දැනගෙන සිත හොඳට වර්ධනය කරන් තියෙන්නේ, පෝෂණය කරන්. ඒකයි කියන්නේ මේක ප්‍රායෝගිකව නිරන්තරයෙන් ප්‍රායෝගිකව කරන්න. අපි කොච්චර කිව්වත්, අපි කොච්චර පෙන්නලා දුන්නත්, කොච්චර පැහැදිලි කරාත් මේ බණහන අය ප්‍රැක්ටිකල් නේ, ප්‍රායෝගික. ඒතර ප්‍රායෝගික නැත්තම් කරන්නේ තේරෙන්නේ නැහැ. හැමදාම බණ කියන්නේ. මොකටද හැමදාම බණහයි? හැබැයි මේ සෙන්සුරාද බණහයි, ගව සෙන්සුරාද බණහන්න නැහැ. බණ කියන මමත් එහෙමයි. මේ සෙන්සුරාද බණ කියයි. ලබන සෙන්සුරාද බණ කියන්න සමහර විට නැහැ. ඒතර කඩේට වෙන කෙනෙක්ගෙන් අහන්න වෙන්නේ. තේරෙනවද? ජීවිතේ ඒ වගේ එකක් නේ ජීවිතේ කියන්නේ. රස සංචේතන කියනකොටම පහ තුන සිත දුවන්න ඕනේ. මේ මොකක්ද කියන්නේ? රස සංචේතන. ඒතර පුච්චලයක් නෙමෙයි දකින්නේ. දිව බාහිර රසය දෙක නිසා යදන සිත කර්ණතන එකතු කර ස්පර්ශය. ස්පර්ශය නිසා කර්මයට යෝග්‍ය ආකාරයට බලවත් වෙනවා. අන්න එතනින් තමයි දර්ශනය කරගන්න ඕනේ. ඒ කර්ම හැදෙන්නේ මේ ඉන්ද්‍රියන් හය මූලික කරගෙන. කර්ම සකස් වෙන්නේ. කර්ම සකස් වෙන්න ඉඩ දෙන්නේ නැතුව මනසේ පැවැත්ම ගෙනියන්න පුළුවන් නම් එයා බය වෙන්න ඕනේ. එයා බය වෙන්න ඕනේ. එහෙනම් කාය සම්පස්සජා චේතන කියනකොටම අර පහ තුල තමයි සිත දුවන්නේ. නාම ධර්ම තුනක් රූප ධර්ම දෙකක්. නාම ධර්ම තුනයි රූප ධර්ම දෙකයි. කය බාහිර පහස දෙක නිසා කය විඥාණය කරුණු තුන එකතු කරන්නේ ස්පර්ශයයි වෙන සංගතිපස්සෝ ස්පර්ශය ප්‍රත්‍යයයි. දැන් මේවා මම කියලා දීලා තියෙන හොඳට මේ ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? අර ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? කොච්චර වෙලාවක් යනවද? එයාගේ උත්සාහයක් තියෙනවද? එයාට වගකීමක් තියෙනවද ඉදිරි ධර්මයේ උපදවන්න? එයා උපදවනවද? ඒ කිසි දෙයක් නැහැ. එයාට වගකීමකුත් නැහැ, එයාට බලයකුත් නැහැ. බල රහිතයි එයා. හැබැයි එයා ප්‍රත්‍යයයි. ප්‍රත්‍යය කියන්නේ සහයෝගය දෙනවා. උපකාර කරනවා. ඒතර උපකාර කරන්නේ කොච්චර වෙලාවකටද? චිතක්ෂණයකට. ඒ වැඩි වෙලාවකට උපකාර කරන්න බෑ. කාය සම්පස්සජ චේතන. මනෝ සම්පස්සජ චේතන. කියනකොටම නාම ධර්ම පහකට හෝ නාම ධර්ම හතරක් හෝ රූප ධර්මයකට සිත යනවා. යන්න ඕනේ. අරමුණු කළේ රූප ධර්මයක් නම් මනස බාහිර රූපයකයි. දෙක නිසා හැදෙන සිත නාම කරුණු තුන එකතු කරන ස්පර්ශයයි මනෝ සම්පස්ස මනෝ සම්පස්සජ චේතන. තර සිතයි කල්පනා කරේ රූපයක් පිළිබඳව සිත බලවත් වෙන එක කර්මයක් සකස් වෙන්නේ යෝග්‍ය විදියට ගියාද? ඒ කරුණු ටික තමයි නිවැරදිව දැනගන්නවා. කනින් අහලා දැනගන්නා වුණා. තේරෙනවද? ඒක කනින් අහනකොටම ඥානය ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතන තෙන්න ඕනේ මනස. එතනට ගන්න නම් මොකද කරන්නේ? අනිත්‍ය වයින් කරන්න යන මනස. අනිත්‍ය වයින් කරන්න. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අතීතය අතහරින්න. මොකටද මෙරිච්ච අතීතය? මල අතීතය ගැන හිත හිත සොම්නස් දොම්නස් මෙදහත්. ඔච්චරනේ හදන්න පුළුවන්. එක චිතක්ෂණයකට හදනවා සොම්නස්. මල අතීතය සිහි කළා. එක චිතක්ෂණයකට හදනවා දොම්නස්. අරමුණ ඊටුනේ වෙච්ච තැන. නේද? ඒ දෙක නැත්තම් මෙදහත්. අනාගතේ තාම ඇවිල්ලා නැහැ. තව මොහොතකින් මොනවද වෙන්නේ කියලා කවුද දන්නේ? ඒ නිසානේ තථාගතයන් වහන්සේ කියන්නේ ඔය හිතන්න එපා වැඩක් නෑ කල්පනා කරලා. අතහරින්න. වර්තමානයේ මේ සිදුවීම තුළ නිවැරදිව සිදුවීම තුළ සිත තියන්න. ඒක තමයි විදර්ශනා ප්‍රඥා කියන්නේ. විදර්ශනා ප්‍රඥා. කනින් අහලා දැනගන්නා වුණොන. දැන් මේවා කනින් අහනවනේ. දැන් කොච්චර අහලා තියෙනවද? කොච්චර ස්වාමීන් වහන්සේලා දේශනා කළා තියෙනවද? නැවත නැවතත් දේශනා කරනවා. ඇයි? එතකොට ඥානේ තාම නැද්ද? ඇති කරගන්න බැරිද? පුළුවන්. පුළුවන්. හැබැයි ඒකට සමවායම සමසති ඕනේ. නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය. ඒ දෙක ඕනේ. එතකොට එන්නේ නිවැරදි දර්ශනයට. නිවැරදි දර්ශනයට කියව සම්මා දිට්ඨි.
එතන ප්‍රඥාව. ඒ තමයි ධම්මවිච සම්බොජ්ජංගය. එහෙනම් චේතනා හයක් දැනගන්න ඕනේ. තණ්හා හයක් දැනගන්න ඕනේ. තණ්හා හයක්. එතකොට රූප තණ්හා නිතරම බලන්න ඕනේ. බාහිර රූපයට, අධ්‍යාත්මික රූපයට, බාහිර රූපයට සිත සෙනෙහෙන් ඇලෙනවද? ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. තණ්හා හයක් පිළිබඳව නිවැරදිව දැනගන්න ඕනේ. තණ්හා හයක් නිවැරදිව දැනගන්න. තොර සිත ඇලෙනකොටම තමන් දැනගන්නවා මේ මම නෙමෙයි මේ ඇලිලා තියෙන්නේ. සිතයි ඇලිලා තියෙන්නේ. මං ගිය සතියේ එකයි කිව්වේ සිත ගැන. මං හොඳට කියලා දුන්නේ එකයි පස්සෙන් යන්න කියලා. දැන් මම හිතන්නේ මේ සතියේම පස්සෙන් යන්න ඇති හොඳට සිත පස්සේ. දැන් අල්ලගත්තද? එක මොකද කරන්නේ කියලා. මොනවාද කියන්නේ? මොනවාද ඉල්ලන්නේ? කොතනද ලගින්නේ? ලගින්නවා නම් යම් තැනක තන තණ්හාව. එතරයි තෘෂ්ණාව තියෙන්නේ. ලගින තැන තෘෂ්ණාව තියෙන්නේ. කැමතිද? ඒ ලගින තැනටනේ කැමති. අන්න එතරයි තණ්හාව තියෙන්නේ. ලගින තැන. එයා එතන නවතිනවා. නැද්ද කියලා බලන්න හොඳට. කැමති තැන එයා ලගිනවා. කැමති? එතන කැමති දේ කියන්නේ ප්‍රිය කරන දේ, කැමති දේ, ආශා කරන දේ. ආසා නම් ප්‍රිය නම් කැමති නම් තණ්හාවනේ. එන රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා, තණ්හා හයක් දැනගන්න. රූප විතක්ක, ශබ්ද විතක්ක, ගන්ධ විතක්ක, රස විතක්ක, පොට්ටබ්බ විතක්ක, ධම්ම විතක්ක. විතක්ක කියන්නේ කල්පනා කරන. ඒතර කල්පනා කරනකොටම බලන්න මමද කල්පනා කරන්නේ සිතුවිල්ලක්ද ඇති උනේ කියලා. ඒ තමයි කණින් අහලා දැනගන්න උනුවන. රූප විතක්ක ඒකට සතර මහා ධාතු කියලා ඇසක් උපකාර කළා. බාහිර රූපයක් ගන්න හැදුන සිතක්. දැන් කල්පනා කරනවා. විතර්ක. කල්පනා කරනවා. ඊට බලන්න. නාම ධර්ම කීයද? මොනවාද ක්‍රියාත්මක වෙන්නේ? පුජ්ජලේද කල්පනා කරන්නේ නාම රූප දෙකක්ද ක්‍රියාත්මක වෙන්නේ? නාම රූප දෙකක්. විතර්ක කියන රූප විතර්ක කියනකොටම තමයි දැනගන්න ඕනේ. විතර්ක කියන්නේ කල්පනා කරන ඒ නාම ධර්ම. ශබ්ද විතර්ක. ශබ්දේ රූපය. කල්පනා කිරීම ශබ්දේ පිළිබඳ නාම ධර්මයක්. ගන්ධ විතක්. ගන්ධේ රූපය. කල්පනා කරන්නේ සිතින් නාම ධර්මයක්. ඒ නාම රූපේ නාමේ රූපයට ප්‍රත්‍ය රූපේ නාමයට ප්‍රත්‍යයි. දැන් කවුද විතර්ක කරන්නේ? කවුද කල්පනා කරන්නේ? ඒ වෙලාවෙම දැනගන්න ඕනේ. මේ කතා කරන්නේ මොකක් ගැනද? රස විතක්ක. තොර රසය කියන්නේ රූපයක්. රූප කියන්නේ සුද්දාෂ්ට කලාවේ. කල්පනා කරනවා. නාමයක්. ඉතින් නාමේ රූපයට ප්‍රත්‍යය, රූපේ නාමයට ප්‍රත්‍යයයි. දැන් මම රසය ගැන කල්පනා කරාද? ඒක ඇතුළට මම දාගත්තී. පුළුවන් ද දාගන්න? බැ මමෙක් දාගෙන බැලුවොත් දිට්ටි දිට්ටියෙන් බලන්නේ දිට්ටියෙන් ගන්න පොටබ විතක් පහස ගැන කල්පනා පහස කියන්නේ රූපයක් සුද්දාෂ්ට කලප කල්පනා කිරීම නාමයක් නාමේ රූපයට ප්‍රත්‍යය රූපේ නාමයට ප්‍රත්‍යය ඒ රූපේ නිසා තමයි අර නාමය සකස් වෙන්නේ එතකොට රූපේ නාමයට ප්‍රත්‍යය ත්‍රේ නාමයට හට ගන්න රූපේ උපකාරයි. එතකොට රූපේ නාමයේ රූපයට ප්‍රත්‍යයයි. නැද්ද? කවුද එතකොට පහස විඳින්නේ? ධම්ම විතක්. විඳ දෙයක්, හඳුනාගත්ත දෙයක්, සිත බලවත් වෙච්ච ආකාරයක් මනසින් මෙනෙහි කරනවා, කල්පනා කරනවා. නාමයේ නාමයට ප්‍රත්‍යයයි. නාමේ නාමයට ප්‍රත්‍ය. කල්පනා කරේ රූපයක් නම් නාමේ රූපයට ප්‍රත්‍යය රූපේ නාමයට ප්‍රත්‍යය. කියනකොටම තමන්ගේ සිත දුවන්න ඕනේ ලස්සනට මේ කියන්නේ අහවල් දේ පිළිබඳව. මේ කතා කරන්නේ අහවල් දේ පිළිබඳව. එතකොට එයා එක දකින්නේ
ඒක කණින් අහලා දැනගන්නේ පුච්චලේ කැටියට නෙමෙයි. සත්‍යයේ කැටියට නෙමෙයි. කෙනෙක් කැටියට නෙමෙයි. මේ ක්‍රියාව නිවැරදිව දකින්නවා. මේ නාම රූප දෙකේ ක්‍රියාව මෙයා නිවැරදිව දකින්නවා. එතනට එන්න ඕනේ මනස. තමයි සුතමේ ඥාන. එතකොට පළවෙනි ඥානයවත් උපදවා ගන්න එක ලේසි වැඩක් නෙමෙයිනේ. ඈ 67ම උපදවන්න පුළුවන්. හයක් විතරයි බැරි. සද්ද සාධාරණ ඥාන. එක බැ. ඒක බුදුවරයන්ට විතරයි සාධාරණ. එනා ස්කන්ධ පහක් පිළිබඳව දැනගන්න ඕනේ. රූපස්කන්ධය කියනකොට මම මොනවද ගැනද කතා කරන්නේ? සුද්දාස්ලක කලාපය ගැන කතා කරන්නේ. සතර මහා භූතයෝ ගැන කතා කරන්නේ. නැද්ද? වේදනාස්කන්ධය කියනකොටම දැනගන්න ඕනේ සිතින්. මම කතා කරන්නේ නාම ධර්මයක් ගැන. මම කතා කරන්නේ නාම ධර්මයක් ගැන. සංඥාස්කන්ධය කියනකොටම දැනගන්න ඕනේ කතා කරන්නේ නාම ධර්මයක් ගැන. පුච්චලෙක් නෑ සත්‍යෙක් නෑ කෙනෙක් නෑ සංස්කාර ස්කන්ධය කියනකොටම දැනගන්න ඕනේ කතා කරන්නේ නාම ස්කන්ධයක් ගැන සමහරු කුසල් හොයනවා අකුසල් හොයනවා කුසල් සිද්ධ වෙන්නේ කොහමද අකුසල් සිද්ධ වෙන්නේ කොහොමද එයි මේ නාම ධර්මයන් හට ගන්න බව දකින්නේ නැති කුසල් අකුසල් කියන්නේ නාම ධර්මනි සංඥා කියන්නේ නාම ධර්මනි වේදනා කියන්නේ නාම ධර්මනි ඒවා නාම ධර්ම හැටියට ගන්න නැති විඳින දේ හැටියට ගන්න. ඇයි විඳින දේ හැටියට ගන්න? ඇයි හඳුනා ගන්න දේ හැටියට ගන්න? ඒවා නාම ධර්ම. අපිට ඕනේ නාමේ රූපයට හා රූපේ නාමයට ප්‍රත්‍ය වෙන ආකාරය හරියටම මනසට සහතික කරගන්න. රූපේ රූපයට ප්‍රත්‍ය වෙන නාමේ නාමයට ප්‍රත්‍ය වෙන. නාමේ රූපයට ප්‍රත්‍ය වෙන රූපේ නාමයට ප්‍රත්‍ය වෙන. යම් ස්වාමීන් වහන්සේ නම දේශනා කරනකොටම ධර්මදේශනා කරනකොට තමන්ට හොඳට වෙන් කරන්න පුළුවන් මේවා. මනසින්. ඒ තමයි විදර්ශනා ඥාන. කනින් අහලා දැනගන්නා උනුවන. දැන් එනා ස්කන්ධ පහක් පිළිබඳව දැනගන්න. ආයතන 12යි. චක්කායතන, සෝතායතන, ගානායතන, චිවායතන, කායායතන, මනායතන. රූපායතන, ශබ්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන. ආයතනයක් ගැන ස්වාමීන් වහන්සේ බණ කියනවා නම් අපි කියමු සෝතායතනේ කියනකොටම තමයි දැනගන්න ඕනේ මේ කතා කරන්නේ සම්මුතියෙන් කන හැබැයි පරමාර්ථයෙන් සුද්දාස්තික කලාපේ කියලා තමයි දැනගන්න. ඒතර තමයි දැනගන්න ඒ සිත නාම තමන් අරමුණු කළේ සෝතායතනේ නම් ඒක රූප. එතකොට දැන් මොකක්ද වෙලා තියෙන්නේ? තමුන්ද පරීක්ෂණය කළේ නැහැ. නාමේ රූපය පිළිබඳව නාමයෙන් දැනගත්තා. ତර බාහිර ආයතන 6යි අධ්‍යාත්මික ආයතන 6යි. කතා කරනකොට දැනගන්න ඕනේ මේ කතා කරන්නේ මොකක් ගැනද කියලා. නාමයක් ගැනද රූපයක් ගැනද? නාම රූප පිරිසිදුව දැනගෙන ඉන්න ඕනේ මොනවා කරන්නද? කනින් අහලා දැනගන්නා උනුවන එකයි. ආයතන 12යි ධාතු 18යි. චක්කු ධාතු කියනකොටම දැනගන්න ඕනේ සම්මුතියෙන් ඇස පරමාර්ථයෙන් සුද්දෂ්ටක කලාපය. රූප ධාතු සම්මුතියෙන් යම් ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. හැබැයි පරමාර්ථයෙන් සුද්දෂ්ටක කලාපය. චක්කු විඥාන ධාතු ඒ දෙක නිසා හදන එක තමයි කියන්නේ. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ඒතර රසයි රූපයයි නිසා හදන දේ ගැන කතා කරන්නේ. ඒතර සතර මහා ධාතු ඒ දෙක නිසා හැදෙන සිත ගැනයි කතා කරන්නේ. පුජ්‍යල සංඥාව අයින්ම කරගන්න. පුජ්‍යල සංඥාවෙන් ඉඳගෙන බණ අහන්න එපා. දැන් ඔයාලා හොඳට බණ අහලා තිනවා. දැන් හොඳට තිනන ධර්මයේ තේරෙනවා. ඒතර බණ අහන්නේ කවුද කියලා, බණ අහන්න වාඩි වෙලා ඉන්නේ කවුද කියලා ඉස්සලාම මනසට ගන්න. බනහලින් බනහන්න වාඩි වුණේ මමද? ආ. කවුද වාඩි වුණේ බනහන්නේ? මං අර ගිය සැරේ කියලා දුන්නා. අන්දයා වාඩි කරලා කොටා බලනවා කියලා. දන්නවනේ. ඒතර වාඩි වෙලා ඉන්නේ අන්දයා. කවුද? සතර මහා ධාතු. බලන්නේ කොටා. අයි කොටා ටැස් තියෙනවා. අන්දයා ටැස් නැහැ. දැන් මනසින්
සිතින්නේ බලන්න. දැන් තේරෙනවද? එහෙනම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ඒතර කරුණ, ඒතර පැහැදිලි පේන ඒතර රූප ධර්ම දෙකක් හා එක නාම ධර්මයක්. හරිද? මේ සෑම දෙයකින්ම අපි සත්පුජල සංඥාව උගුල්වලා දාන්න ඕනේ. නැවත නැවත වැටෙනවා. නැවත නැවත වැටෙනවා. ඒ නැවත නැවත වැටෙන්නේ අර ප්‍රායෝගිකව හොඳට ඒ පිළිබඳව අධ්‍යයනය කරලා ඒ පිළිබඳව මනසට හොඳට අනුගත කරගෙන නැහැ. සහතික කරගෙන නැහැ. මනසට හොඳට ස්ථාවර වෙලා නැහැ. මේ නාම රූප දෙකක්මයි තියෙන්නේ. මේ නාම රූප දෙක ඕනොන්ට ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. රූපේ රූපයට, රූපේ නාමයට, නාමේ රූපයට, නාමේ නාමයට. අර දේශනාව තුළ හොඳට දැනගන්න ඕනේ. මොන ස්වාමින් වහන්සේ දේශනා කරනකොට උනත් අපිට හොඳට දැනගන්න පුළුවන්. තේරෙනවා, වැටහෙනවා මේ මොනවද කියන්නේ කියලා. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. තථාගතයන් වහන්සේගේ ධර්මයයි. එතකොට සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු. ඒතර කතා කරනකොටම දැනගන්න ඕනේ රූප ධර්ම දෙකක් හා නාම ධර්මයක් ගැනයි කතා කරන්නේ. කන ශබ්ද දෙක නිසා හැදෙන සිත. පුජ්ජල සංඥාවක් නැහැ. බනහන්න වාඩි උනේ පුජ්ජලෙ නෙමෙයි. ඒ පුජ්ජලෙද වාඩි උනේ. නැ පුජ්ජලෙ නෙමෙයි වාඩි කළේ. නාම රූප දෙකක්. ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු. බලන්න මොකක්ද තියෙන්නේ. රූප ධර්ම දෙකක්, නාම ධර්ම දෙක එකක්. ජීව ධාතු, රස ධාතු, ජීව විඥාන ධාතු. දිව බාහිර රසය රූප ධර්ම දෙකයි, ජීව විඥාන ධාතු නාම ධර්ම එකයි. කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. ශරීරයේ පහස දෙක නිසා හදුව සිත. ඕන කෙනෙක් එක තර්ක කරන්න බය නැතුව පෙන්වන්න කියන්නකෝ පුච්චලේ. සත්‍ය පෙන්වන්න කියන්නකෝ. කෙනෙක් ජීවයක් ඉන්නවා කියලා පෙන්වන්න කියන්නේ. හේතු සාධක ඇතුව පෙන්වන්න ඕනේ. මේ ඉන්නේ පුච්චලේ. පෙන්වන්න බෑ. කොටස් ටික කඩලා බලපුවාම ගත යුතු දෙයක් නෑ. වටිනාකමක් නෑ. අර්ථයක් නෑ. ප්‍රයෝජනයක් නෑ. අපි ඇලෙනවා. ඇලෙනවා. ඇයිත් ඇලෙනවා. ආයි ඇලෙනවා. ඒ ඇලෙනකොටම දැනගන්න මේ නාම ධර්මයක් මේ හටගන්නේ. ඒතකොට එක චිතක්ෂණය තුළ ඇතිලා නැති ඉවරයි. කොනප කොටස් 32යි. දන්නව දැන් නැවත කියන්න ඕනේ. මොනවද කතා කරන්නේ? රූප ගැන. 32ම රූප. රූප ගැනයි කතා කරන්නේ. රූප කියන්නේ සතර මහා භූතය. මහා භූත. පුජ්‍යලේ ගැන කතා කරන්න පුළුවන්ද? පුජ්‍යලේ වල අයිති දෙයක්ද? කෙනෙකුට අයිති දෙයක්ද? මම මීට කලින් උච්චුවා. දැන් නගරයට ගිහිල්ලා මොනවද බලන්නේ? නගරයක් තියෙනවද? කොහෙද නගරයක් තියෙන්නේ? මේ අලුතෙන් අහන කට්ටියට කියන්නේ. නගරයට යනවා. මම ටවුමට යනවා, නගරයට යනවා. ගොඩ නැගිලි ටික බල්ලානේ ඉන්නේ, පාරවල් ටිකයි ගොඩ නැගිලි ටිකයි බල්ලානේ ඉන්නේ. නගරය බැලුවද? කොහෙද නගරයක් තියෙන්නේ? පෙන්වන්න නගරේ. ඒ තනින් තන තනින් තන තනින් තන තියෙන ගොඩ නැගිලි ටික නෙමෙයිද? පාරවල් ටික, රවුන්ඩ් බවුල් ටිකක් තියෙනවා. වෙන මොනවද තියෙන්නේ? දැන් මොනවද බල්ලානේ? නගරයක්. හරිද නගරයක් කිව්වොත්? වැරදිද? එහෙනම් පුජ්‍යලේ කිව්වොත් හරිද? වැරදි. මොනවද බැලුවේ? කොටස් ටිකක් තියෙනවා. කොටස් ටිකක් තියෙනවා. කොටස් ටික එකට එකතු කළා, පුජ්‍යලේ දාගත්තා, ආරූඪ කරගත්තා. බලන්නකො කොටස් ටික ඔක්කොම වෙන් කළා. මානසික වෙන් කරන්නකො 32කට. හොයන්නකො පුජ්‍යලේ කොහෙද ඉන්නේ කියලා 32කින්. කොයි කොටසද පුජ්‍යලේ ඉන්නේ? පෙන්වන්න බලන්න පුජ්‍යලේ ඉන්න කොටසක්. ඒ සෑම කොටසක්ම මහභූතය. මහභූත හතරයි. සතර මහා ධාතු. එහෙනම් 32ක් දැනගන්න. කනින් අහලා දැනගන්නව නෝන. ඉතින් මේ සෑම දෙයක්ම මේ විදිහට කනින් අහලා දැනගන්නකොටම සත්පුජ්‍යල සංඥාව අයින් වෙලා නැද්ද? හැබැයි ආයි නැවත වැටෙනවනේ. ඇයි නැවත වැටෙන්නේ? නැවත වැටෙන්නේ සිතට අනුගත කරන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. සිතේ හොඳට ස්ථාවර වෙලා නැහැ. බලවත් සනිටුහාන් වෙලා නැහැ සිතේ. ඇයි?
ප්‍රායෝගික නැහැ. නා පන්සලට එයාට අවුරුදු දැන් 70ක් විතර වෙන වයස. එයාගේ නැන්දා මට දැන් අවුරුදු 90 ගණන. දැන් මට ඇවිල්ලා කිව්වා දැන් සතියකට විතර කලින් ආම්දුනේ දැන් නම් ඉතින් බෑ දැන් නම් ඉතින් මෙලවට නෙමෙයි එහා පැත්තට තමයි බර. කොයි වෙලෙත් දන්නේ මේ ඉතින් මේ ඒ කටයුතු වලට ලෑස්ති වෙන්න ඕන කියලා. දැන් මේ සුමානෙකට විතර කලින් කිව්වා. ඊයේ ඇවිල්ලා කියනවා නැන්දාමට හොඳයි. දැන් නැගිටලා ඉන්නවනේ. දැන් කතාත් කරනවනේ. මේ කතා කරන්නවත් බැරුව නැගිටින්නවත් බැරුව ඇඳට ඇඳේ වැතිරිලා හිටපු එක්කෙනා හතියකට විතර කලින් කිසිම දෙයක් කර කියා ගන්න බැරුව කියන වචනයක්වත් හරියාකාරව ගන්න බැරුව ඒ શબ્දේවත් හරියාකාරව ගන්න බැරුව මෙතන දැන් සතියකට විතර කලින් මේ මාත්‍යිත දැන් පාසිකෝල්ට යන්න වෙන එහෙනම් හෙට අනිද්ද කියලා. හැබැයි ඊයේ ඇවිල්ලා කියනවා හැමදේ නැන්දම්මට දැන් හොඳයි. මං කිව්වා ආයෙෂය ඉවර වෙනකන් යන්නේ නැහැ. ගෙනාපු ආයෙෂය ඉවර කළා වුණේ යන්නේ. කොච්චර කල් තියනවද කියලා ඔයා දන්නෙත් නෑ මම දන්නෙත් නෑ. එතකොට කවුද මේක හැදුවේ එතකොට? ඉන්ද්‍රිය අධිපති චක්ක ඉන්ද්‍රිය. එයා තමයි අධිපති. කවුද ඉන්ද්‍රිය? කර්මය. පටන් ගත්තේ කර්මෙන්. හැඩය හැඩයත් කර්මෙන්. පැවැත්ම කාලය කවුද තීරණය කළේ? කර්මය. ඒකයි මං කියුවේ මනුස්සයා අපට තීරණය කරන්න බෑ. තව කොච්චර කාලයක් ඉන්නවද කියලා. පුළුවන් ද තීරණය කරන්න. අතපය බැරි වෙනකොට නැගිටින්න බැරි වෙනකොට ඇඳේ වැතිරලා තමන්ගේ කර තමන්ට කිසි දෙයක් කර කියා ගන්න බැරි වෙනකොට නම් අනන්ත හිතේ අනේ අද මැරෙනවා නම් හොඳයි කියලා. එහෙම වෙන්නේ. වෙන්නේ එහෙම. තමන්ගේ එතකොට තමන්ගේ කැමැත්ත හැටියෙන්නේ සිද්ධ වෙන්නේ. එතකොට ආත්මයිනේ. බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියලා දේශනා කරපු ධර්මයේ ගැළපෙනවද? හා? තථාගතයන් වහන්සේ දේශනා තමන්ගේ කැමැත්ත හැටියට සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. තමන්ගේ කැමැත්ත හැටියට නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒතර එහෙනම් කනින් අහලා දැනගන්න. එහෙනම් සතර මහා ධාතුන්ගේ පටන් ගැනීමක්. හැඩයක්. පැවැත්මක්. අවසානයක්. ඒක රැහේ අවසානයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ මේකට ඉන්ද්‍රිය කියලා හැඳින්නේ. අධිපති කර්මයට ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියන්නේ කර්මයයි. කර්මය නෙමෙයිද එතකොට? කන. සෝත ඉන්ද්‍රිය. ආයතනයක් හැටියට දේශනා කළා. ආයතනයක් හැටියට දේශනා. ద్వාරයක් හැටියට දේශනා කරා. දොරක් හැටියට. ඇයි බාහිර ශබ්ද ඇතුල් වෙනවා? ආයතනයක් හැටියට දේශනා කළේ. තව දෙයක් නිපදවන්න දායකත්වය ගන්නවා. එක ආයතන කිව්වේ ආයතනයක් හැටියට දේශනා කළා. ඉතින් මේ එකම ධර්මයේ මේ එක එක ආකාරයට දේශනා කළා තින්නේ. ඒතර දැන් අතන දේශනා කළා දැන් අභිධර්ම ක්‍රමයෙන් ගන්නවා නම් ප්‍රසාද රූප දරසෝත ප්‍රසාද රූපය හැටියට දේශනා කළා. එතකොට ආයතන හැටියට දේශනා කළා. ద్వාර හැටියට දේශනා කළා. ඉන්ද්‍රිය හැටියට දේශනා කළා. මේ එකින් එක වෙන් කර ගන්න ඕනේ. එකින් එක වෙන් කර ගන්න ඕනේ. එතකොට ඉන්ද්‍රිය කියන්නේ අධිපති. කවුද අධිපති? කවුද නායකයා? කර්මයයි. කර්මයයි නායකයා. පටන් ගත්තේ කර්මෙන්. ඇයි? දැන් කනින් අහලා මං අර ඉස්සලා කිව්වේ සෝත සම්පස්සජ චේතන. එතකොට සෝත බාහිර ශබ්ද දෙක නිසා සිත කර්ණ තුන එකතු කරන ස්පර්ශය ස්පර්ශය නිසා කර්මයේ කර්මයකට යෝග්‍ය ආකාරයට මනස ශක්තිමත්. එතකොට දැන් අධිපති ඉන්ද්‍රිය. එතකොට හදලා දුන්නේ කර්මය. දැන් වර්තමානයේ කර්ම හදන්නත් අධිපති වෙන්නේ. ඒත් යානි එතකොට පුච්චලයේද සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපේද? නසෝත ප්‍රසාද රූපය හැටියට ගත්ත සුද්දාෂ්ටක කලාප. එතකොට පෙර භවයේ කර්මෙන් හදලා දුන්නේ. හරිද? එතකොට ద్వාරයක් හැටියට දේශනා කළා. බාහිර ශබ්දයක් ඇතුල් වෙනවා.
දොරකින් ඇතුල් වෙනවනේ. ආයතනයක් හැටියට දේශනා කළා. ඇයි ආයතනයක් හැටියට දේශනා කළේ? බාහිර ආයතනයක් එක්ක දෙකේම නැති දෙයක් හදනවා. තව ආයතනයක් එකතු වෙලා දෙකේම නැති දෙයක් හදනවා. ඒ මොකද්ද? සෝත ආයතනය එකතු වෙනා ශබ්ද ආයතනයත් එක්ක ආයතන දෙකේම නැති දෙයක් හැදුවා. එතන ඉඳලා හදන්නේ ආයතනේ ආයතන දෙකේම නැති ඒවා. සෝත විඥාන, සෝත සම්පස්ස, සෝත සම්පස්සජ චේතනා, සෝත සම්පස්සජ සංඥා, සෝත සම්පස්සජ වේදනා. බලන්නකො හොඳට. හොඳට බලන්න. එහෙනම් දැන් අධිපති කවුද? එක ඉන්ද්‍රිය වශයෙන් දේශනා කරන්නේ. මේවා එතකොට තමන් හොඳට දැනගන්න ඕනේ. වෙන්වෙන් වශයෙන් දැනගන්න ඕනේ. ප්‍රසාද රූපයක් හැටියට දේශනා කළේයි. ద్వාරයක් හැටියට දේශනා කළේයි. ආයතනයක් හැටියට දේශනා කළේයි. ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දේශනා කළේ. එකමදී. ගත්තොත් සම්මුතියෙන් ගත්තොත් කනගෙනයි කියලා තියෙන්නේ. නමුත් දැන් ඔය හතරෙම ගත්තොත් අදහස් හතරක් නේද තියෙන්නේ? අදහස් හතරක් තියෙනවා. ඒතර වර්තමානයේ අර නාම ධර්ම තුනට මූලික වෙන්නේ අධිපතිකම ගන්නෙ වර්තමානයේ කන නැමැති සුද්දාෂ්ට කලපේ. පැහැදිලිද කියන ඒවා? ගාණ ඉන්ද්‍රිය නාසය පටන් ගන්නම කර්මෙන් හැඩය කර්මෙන් පැවැත්ම කර්මයේ අවසානයක් කර්මය. දිව පටන් ගැන්ම කර්මය, හැඩය කර්මය, පැවැත්ම කර්මයෙන් අවසානය කර්මය. ශරීරය පටන් ගැන්. කාය ඉන්ද්‍රිය තොර චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, චුවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. තොර කාය කියන්නේ ශරීරය. ඉන්ද්‍රිය කියන්නේ කර්මයයි. තොර කර්මයටයි කියක. අදිබද අපි කාය ద్వාරය හැටියට දේශනා කරනවා. කාය ප්‍රසාද රූපය හැටියට දේශනා කරනවා. කාය යතනය හැටියට දේශනා කරනවා. කාය ඉන්ද්‍රිය හැටියට දේශනා කරනවා. නැද්ද? එතකොට කාය ප්‍රසාද රූපේ ඔව්. පෙර භවයේ අවිද්‍යා තණ්හා උපාදාන නිසා කරගත්ත කර්මවල ප්‍රතිඵලයක් හැටියට ආවේ. හැබැයි වර්තමානයේ ద్వාරයක් හැටියට තියෙනවා. ආයතනයක් හැටියට තියෙනවා. ඉන්ද්‍රිය ධර්මයක් හැටියට තියෙනවා. ප්‍රසාද රූපය පෙර භවයේ කර්මයන් සකස් වෙලා මේ භවයට ගෙනලා අතහැරියා. එතකොට දැන් වර්තමානයේ කාය ద్వාරය සීත උෂ්ණ දෙක ගැටෙන්නේ නැද්ද ඔකේ? ගැටෙනවා. කාය ආයතනය ආයතනයක්. එයා තවත් ආයතනයක් එක්ක සම්බන්ධයි. පොට්ටබ්බ ආයතනය. සීත උෂ්ණ දෙකත් එක්ක අනිතර සම්බන්ධ. දෙකේම නැතිව උපදවන එතන ඉඳලා. කාය විඥාන. ඉතර කාය සම්පස්සජ සංඥා. කාය සම්පස්සජ චේතන. නාම ධර්ම. ඒ සියලු නාම ධර්මයන් උපදවන්නේ මේ ප්‍රධාන මේ ආයතනය. කාය ආයතනය. පොට්ටබ්බ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා. කොපුච්චරික්. කොසත්තික්. කොචීවික්. කොකෙනෙක්. මේ නැවත නැවත මනස වැටෙනවද ඔකට? අවිද්‍යාවම ගතියයි. අවිද්‍යාවම ගතියයි. නැවත නැවත වැටෙනවා. වෙන් කරන්න, වෙන් කළ බලන්න. කනින් අහලා දැනගන්න. ඒ කියන්නේ මම මේ බලන්නේ මේ දැන් මෙච්චර කල් බණක් කියලා මේ පළවෙනි ඥානෙවත් තියනවද කියලා මේ බලන්නේ මම. එකයි. මේ තියනවා නම් මටත් හරි සතුටි. තව ටිකක් බණ කියන්න හිතෙනවා. හැමදාම බණ කියන්න හිතෙන අපිටත් ඉතින් එහෙනම් පළවෙනි ඥානයක් තියෙනවනේ හොඳයි කියලා නේ. ඔව්. ඒක ඔයගලන්ට සතුට වෙන්න පුළුවන්. ඔව්. බුදුරජාණන්සේ දේශනා කළේ තියෙන හරි අපිට දැන් මේ ඥානය තියෙනවා. එහෙනම් මන ඉස්ත්‍රි ඉන්ද්‍රිය. ඉස්ත්‍රි කොෂයෙන් හඳුනා ගන්න තියෙන ලක්ෂණ ඉස්ත්‍රි ඉන්ද්‍රිය. එතකොට භාව රූපයක් හැටියට දේශනා කළා තියෙනවා. අභිධර්මයේ භාව රූපයක් හැටියට දේශනා කරන්නේ ස්ත්‍රී භාව රූප. ඒ මොකද්ද? කර්මයෙන් හැදුණු නිසා. කර්මයේ පරිත්‍යාගයක් නිසා. ත්‍රා
ස්ත්‍රියක් හැටියට දේශනා කරලා තිනා අධිපති ස්ත්‍රියක් වශයෙන් හඳුනා ගන්න තියෙන ලක්ෂණ කොතනින්ද පටන් ගත්තේ පැවැත්ම ගෙනියන්නේ හැඩය හැදුවේ සතර මහා ධාතු තමයි මේ ඔක්කොම හැබැයි හැඩයක් හදලා තියෙන වෙනස් පුරුෂ ඉන්ද්‍රියට වඩා වෙනස් ස්ත්‍රී ඉන්ද්‍රිය හැඩය පැවැත්ම අවසානයේ කවුද තීරණය කළේ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කර්මයේ අධිපති පුරුෂ ඉන්ද්‍රියත් ඒ වගේ කර්මයේ අධිපති තර චක්කසෝත ගාන චිවා කාය ස්ත්‍රී පුරුෂ ජීවිත ඉන්ද්‍රිය ඒ කවුද එයා තමයි ප්‍රතිසන්දේ ඉඳලා අවසානයේ චුතිසිත දක්වාම නොකඩී නොසිඳි රූපේ නොකඩී නොසිඳි පැවැත්ම අරගෙන යන රූප ජීවිත ඉන්ද්‍රිය රූප ජීවිත ඉන්ද්‍රිය නාම ජීවිත ඉන්ද්‍රිය පිළිබඳවත් මම කලින් කියලා දුන්නා මේ කතා කරන්නේ රූප ජීවිත ඉන්ද්‍රිය එද රූපේ කියන්නේ සතර මහා ධාතු ඒ සතර මහා ධාතුන්ගේ පැවැත්ම ගෙනියන අධිපති ඒකයි අපි කියන්නේ ඔකයිත ජීවිත ඉන්ද්‍රිය රූපේද පාලනේ අයිති මට අයිති නෑ පාලනය කරන්න එයා තමයි එයාගේ යටතේ තමයි තියෙන්නේ ආයුෂය හා උෂ්ණය විඥානය ආයුෂයයි උෂ්ණයයි විඥානයයි තියෙන්නේ කාගේ යටතේද ඒ තමයි එහෙනම් අධිපති කවුද ජීවිත ඉන්ද්‍රිය එයා තමයි තියෙන්නේ බලේ අධිපති කර්මයයි අධිපති දැන කර්මය නෙමෙයි දතිපති. ඉතර පටන් ගන්නම පටන් ගත්ත තැන ඉඳලා එයා වැඩ. එයා ක්‍රියාත්මකයි. ජීවිත ඉන්ද්‍රිය. කාලය ඉතරේ කොටස් වල හැඩය ඒ යම් යම් අවස්ථාවක වෙනස් කරනවනේ. එයාට පුළුවන් වෙනස් කරන්න. එයාට බලයක් තියෙනවා. ඒ අධිපති. අධිපතිට බලයක් තියෙනවනේ පාලනය කරන්න. පාලනය කරන්න බලයක් තියෙන මේ ශරීරයේ සියලුම කොටස් පාලනය කරන්න යට බලයක් තියෙනවා. ඒ අනුව තමයි අවුරුදු 18 20 වෙනකොට අතක් කඩලා තියෙන පැත්තකට. නැත්නම් කපලා අයින් කරනවා. නැත්නම් කකුලක් කපලා අයින් කරලා තියෙනවා. කිහිලිකාරුවෙන් යන්නේ. ඉතින් දැන් අර වර්තමානයේ නම් තියෙනවා ඉතින් කෘති මේවා. මේවා දාගෙන යන හැබැයි ඉතින් ඒවා අර කර්මෙන් දීපු ඒවා නෙමෙයි. නේ. ඒවා තාක්ෂණය හදාගත්ත ඒවා. කර්මෙන් දීපු එක අයින් කළා. කපලයින් කළද දොස්තර මහත්තයා කැපුවා ඒ එක ගණ්ඩ දෙයක් නැත් ඇලිලා චප්ප වෙලා පොඩි වෙලා කවුද පාලනය කරේ කවුද පාලනය කරේ කකුලක් වාහනයකට අට වෙලා කකුලක් චප්ප වෙලා ගිහින් දොස්තර මහත්තයා කියන මේ කපලයින් කරන්න ඕනේ එතකොට හැබැයි වර්තමානයේ කපලයින් කරන්නේ දොස්තර මහත්තයා හැබැයි ඔක නුවණින් ගත්තොත් කර්මය තමයි කපලයින් කරේ ජීවිතේන්දිරේ රූපෙන් තමයි කපලයින් කරේ කොටස එයා තමයි අධිපති. එයා තමයි නායකත්වය. සමහර යම් කිසි තියෙන නිදංගත රෝගයක් යම් අසනීපයක් තියෙනවා. ඒක නිරන්තරයෙන් මතු වෙනවා. මේ මොකක්ද ඒක? පාලනේ මගේද? නෑ. ජීවිත ඉන්ද්‍රිය රූපේ. කනින් අහලා දැනගන්න. සුතමේ ඥාන. ඒකට ජීවිත ඉන්ද්‍රිය ආහාර ආහාරය නම් එක රූපයක් විතරයි. එතකොට සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. හැබැයි සද්ධාවත් පෙර කර්මයක් එකම එනවා පෝෂණය වෙවි එනවා. එහෙම නැත්නම් මේ භවෙත් ඉතින් පෙර භවයේ පොඩක සද්ධාවක් තිබෙන්නේ නැති කෙනෙකුට සත්පුරුෂ ආශ්‍රයත් එක්ක වැටුණොත් සත්පුරුෂයන් ආශ්‍රයයට වැටුණොත් එයාට ඉතින් මේ භවෙත් ඉන්ද්‍රිය ධර්මය දියුණු කරගන්න ගැටලුවක් නැහැ. එයාට මේ භවෙත් ඉන්ද්‍රිය ධර්මය දිනු කර ගන්න පුළුවන්. වීරිය ඉන්ද්‍රිය, ඒ වගේ සති ඉන්ද්‍රිය, සිහිය, මනකට ස්පවත්තනව සිහිය, සමාධි ඉන්ද්‍රිය, චිත්ත ඒකාග්‍රතාවය අධිපති. ත්‍රය පෙර සංසාරෙන් අරගෙනත් වෙනවා. සමහර කෙනෙකුට මේ පෙර සංසාරේ කිසිම දෙයක් ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැතුව උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ තථාගත දහමක් නොපවතින ප්‍රදේශයක එහෙම නැත්නම් නොපවතින රටක එයා කලින් ඉපදිලා හිටියා. හැබැයි එයාගේ ප්‍රතිසන්දිය ගත්තා ලංකාව වගේ රටකට ඇවිල්ලා. මොකද එයා සංචාරය කරලා තිනවා. සංචාරය කරලා ඒ
දේවල් දැකලා තියෙනවා ඒ අනුව ගත්ත චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ චිවා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ ආදී වැක්‍රියාත්මකයි අපි කිව්වේ එකයි චක්කු සම්ප්‍රසිද්ධ චේතනා සෝත සම්ප්‍රසිද්ධ චේතනා ගාන සම්ප්‍රසිද්ධ චේතනා ජීවා සම්ප්‍රසිද්ධ චේතනා කාය සම්ප්‍රසිද්ධ චේතනා මනෝ සම්ප්‍රසිද්ධ චේතනා ත්‍රේ අනුව එහි රටේදී ආගිච්ඡුතිය සිද්ධ වුණත් යටසනේ මතක් වුණේ ලංකාව තොට හැබැයි IT සෙල කවදාවත් මේ ධර්මයක් ගැන යට තේරෙන්නේ නැහැ වැටහුණෙත් නැහැ දන්නෙත් නැහැ. නමුත් අර අරගෙන බලවත් කරගෙන තියෙනවානේ. චක්කු සම්පස්සජ චේතනා, සෝත සම්පස්සජ චේතනා, ගාන සම්පස්සජ චේතනා, ජීව සම්පස්සජ චේතනා, කාය සම්පස්සජ චේතනා, මනෝ සම්පස්සජ චේතනා. ඒ අනුව යාට අවසාන චුතිසිතට අරමුණේ මෙහෙනම් එයා මෙහි ප්‍රතිසන්දි ගන්නවා. එයා වැටුනේ සත්පුරුෂ ආශ්‍රේයට නම් ඒ අනුව යා අලුතෙන් ශ්‍රද්ධා උපදවා ගනි, අලුතෙන් වීරිය උපදවා ගනි, අලුතෙන් සතිය උපදවා ගනි, සමාධිය උපදවා ගනි, ප්‍රඥාවත් උපදවා ගනි සත්පුරුෂ ආශ්‍රය මත. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි අනදාහඳුරහපු ප්‍රශ්නෙට ඒ උත්තර දුන්නනේ. මගේ මුළු දහමම තියෙන සත්පුරුෂ ආශ්‍රය මත. සත්පුරුෂ ආශ්‍රය මතයි දහම තියෙන්නේ. නිවැරදි තැනට වැටුණා. එතකොට යාට ඉන්ද්‍රියන් දිනු කරගන්න පුළුවන්. ඉන්ද්‍රිය ධර්මයන් දිනු කරගන්න පුළුවන්. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. සුඛ, සෝමනස්ස, දුක්ඛ, දෝමනස්ස, උපේක්ඛා. තව ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. සුඛ කියන්නේ සැපේට අධිපති. නිරන්තරයෙන් සැප තමට දැනෙන වේදනාව කියන්නේ වින්දනය, විඳීමනේ. ඒක සුඛ සහගතයි. සුඛ සහගත කාය විඥාන, සෝමනස්ස සහගත මනෝ විඥාන. ඒතර ඒවා නිරන්තරයෙන් එන්නේ අධිපති. කවුද අධිපති? මේකන කර්මය. ඒ නිසා තමයි සුඛ සෝමනස්ස නිරන්තරයෙන් කරන්නේ. දුක්ඛ දෝමනස් ඒවා වැඩිපුරත් වෙනවා. මොනසේ වෙලා ඉපදිනත් ඒ වෙනවා. අනන්ත ප්‍රමාණ දුක්ඛ දෝමනස්ස අධිපති. කවුද? කර්මය. සුඛ දුක දුක්ඛ මේ දෙකට අධිපති කර්මය. ତර සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපෙක්ඛ මධ්‍යස්ත. ତර මෙදහත් බවක් තියෙනවා. ඒකට කර්මය තමයි බලපාන්නේ. එනං ඉන්ද්‍රිය ତර අනිත් ඉන්ද්‍රිය තුන ගැන කතා කරන්නේ අපි. තව ඉදිරියේදී කතා කරනවා මාර්ගඵල ඥාන දර්ශන විසුද්ධිය වගේ එනකොට අපි පිළිබඳව කතා කරනවා අනඤ්ඤත්ඤා සාමිතේන්ද්‍රිය අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤතාවේන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය ධර්ම තුනක් සෝවන් මාර්ගයේදී හා අනාගාමි මාර්ගයේදී හා අරිහත්ත්වයේදී එන බලවත් වෙන ඉන්ද්‍රිය ධර්මයක්. එහෙනම් කනින් අහලා දැනගෙන තියෙන භව තුනක් මම හොඳට දැනගන්න ඕනේ. කාම භව, රූප භව, අරූප භව. භව නමයක්. ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව. සංඤී භව, අසංඤී භව, නේව සංඤී, ඥාසංඤී භව. කාම භව, රූප භව, අරූප භව නමේ. කනින් අහලා දැනගන්න. ඒ ලෝක සමහර පුජ්‍යලිය කියලා නෙමෙයි ඒවා නැහැ කියලා ලෝක. ඔව්. තියෙනවා. බුදුරජාන් වහන්සේ කවදාවත් බොරු කීවේ නැහැ. සත්‍ය ප්‍රකාශ කළා තියෙනවා. අවුරුදු 45ක් පුරාවට කිසිම වචනයක මුසාවක් නැහැ. ඒක ලෝකයට ප්‍රත්‍යක්ෂ කරගන්න තමයි සාරාංශ කල්ප ලක්ෂයක් පුරාවට පාරමී දම් පුරන කාලේ මොනම හේතුවක් නිසාවත් බොරුවක් කිව්වේ නැහැ. තමන්ගේ ජීවිතේ ගියත් බොරුවක් කිව්වේ නැහැ. එයි මේ ධර්මය ලෝකයට තේරුම් කරවන්න ඕන නිසා. එතකොට එයාලා අවබෝධ කරගන්නවා තථාගතයන් වහන්සේ කවදා බොරු කියන්නේ කියලා. එනං ඒ කියපු සෑම වචනයකම තියෙන සත්‍ය, පරම සත්‍ය තියෙන්නේ. හැබැයි ඒක තමන්ගේ නුවණින් කනින් අහලා දැනගන්න. දැනගත්ත දේ විභාග කරලා ප්‍රත්‍යක්ෂ කරගන්න. සුතමේ ඥාන. දැන් තියෙනවා මං හිතන්නේ හැබැයි. තරමක් තියෙනවනේ. සමහරට ඒක හොඳටම තියෙනවා. බව නාමයේ බව තුනේ පටිච්චසමුප්පාදයේ අංග 12යි. අවිද්‍යාව කියන්නේ මොකක්ද? සංස්කාර කියන්නේ මොකක්ද? අවිද්‍යාව කොහොමද සංස්කාරයට ප්‍රත්‍ය වෙන්නේ? සංස්කාර කොහොමද විඥානෙට? නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ඡාති ජරා මරණ. හැබැයි අහලා තියෙන හොඳට. දැන් පිළිබඳව නෝන තියෙන.
ඥානෙ තියෙන අවිද්‍යාව කියන්නේ මේකයි සංස්කාර කියන්නේ මේකයි විඥාන කියන්නේ මේකයි නාම රූප කියන්නේ මේවයි ආයතන කියන්නේ මේවා ස්පර්ශ කියන්නේ මේවා වේදනා කියන්නේ මේවා තෘෂ්ණා කියන්නේ මේ උපාදාන කර්ම භව උපති භව ජාති ජරා මරණ නිවැරදිව දැනගන්න තවත් තියෙනවා ඒ වගේම කසින දැනගන්න ධ්‍යාන කනින් අහලා දැනගන්න ඕනේ රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන ඒ වගේම අටමහා නිරය දිව්‍ය ලෝක 6 මනුෂ්‍ය ලෝකේ නානත්ව හා විවිධත්වය කනින් අහලා දැනගන්න තියෙනවා නේද විවිධත්වය අපාය සතර අපාය එහෙනම් මෙන්න මේවා කනින් අහලා දැනගන්නා වුණ නෝන දැන් මං හිතනවා දැන් හොඳටම තියෙනවා නැත්තම් මොකද කරන්න ඕනේ ඒ අසු ධර්මයට අනුව සංවර වීම අද මං හැබැයි බය පොඩ්ඩක් වේලස්සන නවත්තනවා ඒකට හේතුවක් තියෙනවා හාමුදුරුව පොඩක් අසනීපෙන් ඉන්නේ මේ වැක්සින් එක පොඩක් ඇලර්ජික් වෙලා තියෙනවා මට වැක්සින් එක හදන්නයි ඇලර්ජික් වෙලා තින්නේ ඒකට බෙහෙත් ටික ගන්න යන්න තියෙනවා දැන් හවසට ඒක නිසා පොඩක් වේලස්සනින් අද මාව නිදහස් කරන්න තොර කනින් අහලා දැනගන්නා උනුවනස්සුතමේ ඥානය අසු ධර්මයට අනුව සංවර වීම සීලමේ ඥානය එතකොට ඒ ධර්මයන් හරිව නිවැරදිව ඇහුවා නිවැරදිව දැනගත්තා ඒ නිවැරදි ඥානය උපදවා ගත්තා නිවැරදිව ඥානය උපදවා ගත්තා නම් එයා දන්න සංවර වෙන්න ඕනේද නැද්ද කියලා එයාගේ කය සංවර කරගන්න ඕනද නැද්ද කියලා එයා හොඳටම දන්නවා එයාගේ වචනේ සංවර කරගන්න ඕනේද නැද්ද කියලා එයා හොඳටම දන්නවා එයාගේ මනස සංවර කරගන්න ඕනේද නැද්ද කියන එක එයා හොඳට දන්නවා අසු ධර්මයට අනුව සංවර වීම එතකොට කයයි එතකොට කනින් අහලා දැනගන්නා වුණාන සුතමේ ඥානයයි දෙවෙනි ඥානය තමයි අසු ධර්මයට අනුව ධර්මය නිවැරදිව ඇහුවා නිවැරදිව තේරුම් ගත්තා නිවැරදිව අවබෝධ කරගත්තා ඒ අනුව සංවර කරගන්න ඕන තැන් දැක්කා ස්ථාන තුනයි තියෙන්නේ ගොඩක් නෑ ස්ථාන තුනයි තියෙන්නේ හැබැයි කෝටියක් සංවර සිල්ලේ ධර්මතා තුන තුල තියෙනවා කෝටියක් සංවර සිල් තියෙනවා කායද්වාරය වචිද්වාරය මනෝද්වාරය සංවර කරගන්න තියෙනවා හැබැයි ගොඩක් දුරට මම දන්නවා කයයි වචනයයි නම් සංවරයි අරය තමයි ඇත්තසේ භයංකාරනේ මම ඒකනේ ගිය සැරේ කියලා දුන්නේ මොනවද ඉල්ලන්නේ මොනවද කියන්නේ කොතන දෙයක් ලගින්නේ මොනව මොනවට දෙයක් කැමති ආ බලන්න මේ ලෝකයේ යම් තැනක යම් විෂමතාවයක් යම් දූෂණයක් යම් අකටයුත්තක් යම් යුද්ධයක් යම් භයානක දෙයක් සිද්ධ වෙනවා නම් ඒ සෑම දෙයකටම මුල් වෙලා තියෙන්නේ එයාලගේ සිතුවිලි නෙමෙයිද? සිතේ හැසිරීම නෙමෙයිද ඒවට මුල් වෙලා තියෙන්නේ? සිතේ හැසිරීම මුල් වෙලා තියෙන්නේ. ඒකයි අපි කිව්වේ. එහෙනම් එයා කැමති මොනවද? එයා ඉල්ලන්නේ මොනවද? එයා ලගින්නේ කොහෙද? එයා කියන්නේ මොනවද? හොඳට යන්න පස්සෙන් කිව්වේ ඒකයි. පස්සෙන් ගිහිල්ලාම අල්ලගන්න ඕනේ. නැත්නම් අල්ලන්න බෑ යව. පස්සෙන් මේ යන්න ඕනේ අවල්ලා. එන අසු ධර්මයට අනුව සංවර වෙනවා. ඒක සීලමේ ඥානයයි. සීලෙන් සිට එතකොට දන්නවා යා. මේ සිතට මේ විදියට හැසිරෙන්න දෙන්න හොඳ නැහැ. මේ විදියට හැසිරෙන්න දුන්නොත් මාව නිරන්තරයෙන් මෙයා විනාශ කරනවා. දුගතියකටම ගිහින් දානවා. සතර මහා ධාතුන්ගේ පටන් ගැනීම වෙනස් කරයි. හැඩයත් වෙනස් කරයි. පැවැත්මත් වෙනස් කරයි අවසානයත් වෙනස් කරයි කවුද කරන්නේ සිතම තමයි කරන්නේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම දෙයකටම මුල් වෙන්නේ සිත එහෙනම් දැන් පැහැදිලි එහෙනම් සකස් කරගන්න ඕනේ ඒතර කායද්වාරය වචිද්වාරය එක ගැටලුවක් නැහැ මේක හදාගන්න පුළුවන්
ඒක ලෝකේ යමක් කමක් හොඳ නරක පවුපින් තේරෙන අය ඕන කෙනෙක් දන්නා මේ කය වචන එන සංවර කරන්න ඕනේ කියලා. නමුත් මේ සිත හදන ක්‍රමයක් කොහෙද තියෙන්නේ? සතාගත ධර්මයේ විතරයි තියෙන්නේ සිත හදන ක්‍රමය. එහෙනම් ඒ සුදු ධර්මයට අනුව සංවරයිද? ඒ දෙවෙනි ඥානය. සීලමය ඥානය. තන නුවණින් තමයි ආගි සීල් හදාගෙන තියෙන්නේ. සංවර බව හදාගෙන තියෙන්නේ. ඒ නුවණින් කනින් අහලා දැනගෙන ඒ ඥානය ඇති කරගත්තා, ඒ නුවණ ඇති කරගත්තා, ඒ ප්‍රඥාව ඇති කරගත්තා. ඒ අනුව යා දන්නා දැන් මම සංවර වෙන්න ඕනේ. මගේ මේ ద్వාරත්‍රය මම සංවර කරගන්න ඕනේ. මම සංවර කරගන්න. කාය ద్వාරේ, වචී ద్వාරේ, මනෝ ద్వාරේ. ඒ සීලෙන් සිත එකඟ කරනවා ඊට පස්සෙ. සිල්වත් පුච්චලයට අපි මීට කලින් අනන්ත කියලා තියෙනවා. දුස්සීලයට සිත එකඟ කරන්න බෑ. ඒයි. එයාගේ ඒ කරපු පාප කර්ම, ඒ අකටයුතුකම්, ඒ දූෂණ එයාගේ සිත විනාශ කරලා තියෙන්නේ. සිත විකෘති කරලා තියෙන්නේ. එයා භාවනාවට වාඩි වුණාට පැත්තකට වෙලා ඉඳගෙන මම මේ ස්කන්ධ පංචකය පරීක්ෂා කරනවා කියලා පැත්තකට වෙලා වාඩි වුණාට කරන්න බෑ. අර කරන්න බෑ. ඇයි කරන්න බැරි? අර තමන් අතීතයේ කරපුවා, කියපුවා, සිත හැසිරිච්ච ආකාරවල් දැන් මේ පවතිනව මනසට වද දෙනවා. වද දෙනවා. මනසට වද දෙනකොට සිත එකඟ කරන්න පුළුවන්ද? සමාධිගත කරන්න පුළුවන්. විවිධ අරමුණු ඔස්සේ දැන් කඩියක් කියන්නේ සමාධිගත කරගන්න බෑ කියන්නේ මේ විවිධ අරමුණු ඔස්සේ දුවනවා හින්දානේ. ඒකනේ කියන්නේ සමාධි වෙන්නේ නැහැ කියලා. එක්තැන් වෙන්නේ නැහැ කියලා. එහෙනම් එතකොට දුස්සීලයට බෑ. අන්න එතකොට අසූ ධර්මයට අහලා ධර්මයට අනුව එතකොට ඒ උපදවාගත්තු ඥානය සුතමේ ඥානයයි, ඒ අසූ ධර්මයට අනුව සංවරය හදාගත්ත සීලයයි, සීලමේ ඥානයයි. ඒ සීලෙන් සිත එකඟ කරනවා, තැන්පත් කරනවා, සිල්වත් පුච්චලයට සනේන් සිත එකඟ වෙනවා, තැන්පත් වෙනවා, විසිරෙන්නේ. දුස්සීලයට බෑ. කවදාවත් දුස්සීලයට සිත තැන්පත් කරන්නේ ධ්‍යානයක්වත් උපදවන්න බෑ යාට. නම් සීලෙන් සිත එකඟ කිරීම සමාධි භාවනාවේ ඥානෙ. හේතු ප්‍රත්‍යයන් පිරිසිදු දන්නා නුවණ ධම්මටිති ඥානෙ. ධම්මටිති පවතිනස සිත. කොහෙද? ධර්මය තුල. මොකද්ද ධර්මය? හේතුඵල ධම තුල. හේතුඵල ධම තුල සිත මනාව පවතිනවා. ඒ තමයි ධම්මටිති ඥානෙ. එතකොට දැන් අපි මීට කලින් අනන්ත අප්‍රමාණ හේතුඵල දේශනා කළා. හේතුන්ගෙන්ම හටගන්නේ. ස්කන්ධ පංචකයෙන් දැන් මම මුලදී ගත්තේ ඒකයි. හේතුන්ගෙන්ම හටගන්න බව නිවැරදිව දකින්න. හේතුන්ගෙන්මයි හටගන්නේ. ධම්මටිති ඥානෙ. වර්තමානයේ සෑම සිතුවිල්ලකටම හේතුවක් තියෙනවා. බලන්න නැද්ද කියලා. තියෙනවා. එක්වසයි රූපයයි. ඒ සිතට හේතු. එක කණයි ශබ්දයයි. ඒ සිතට හේතු. මේ විතක්ක ਵਿਚාර දෙකෙන් ඇදගෙන යනවා. සංඥාවට ගිහිල්ලා සංචේතනාව වලට ගිහිල්ලා එතනදී විතක්ක ਵਿਚාර වලින් ඇදගෙන ගිහිල්ලා විඥාණයට හොඳට හැසිරෙන්න ඉඩ කඩ සලසලා දීලා තියෙනවා. විඥාණයට හොඳට හැසිරෙන්න. විතක්ක ਵਿਚාර ගියාම තමයි අර සංස්කාර කියන මට්ටමට එන්නේ. බලවත් වෙන්නේ. ඒ කල්පනා කරනවා, සෑ බලනවා. කල්පනා කරනවා, සෑ බලනවා. ඒතර විඥාණයට එයා ක්‍රියාකාරී. එතකොට එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට දැන් මේ සෑම දෙයක්ම හේතුන්ගෙන් නෙමෙයි දහටගත්. හේතුන්ගෙන් නෙමෙයි දහටගෙන තියෙන්නේ. හොඳට හොයන්න, හොඳට බලන්න. කිසිම ධර්මතාවයක් නිවන හැර වෙන කිසිම ධර්මතාවයක් හේතුන්ගෙන් හටගන්නේ නැහැ කියලා මේ ලෝකේ කිසි කෙනෙකුට ඔප්පු කළා පෙන්වන්න පුළුවන් කමන්නේ. නියත වශයෙන්ම හේතුන්ගෙන්මයි හටගත්තේ. හටගන්නෙත් හේතුන්ගෙන්. ඊයේ හටගත්තෙත් හේතුන්ගෙන්. අද හටගන්නෙත් හේතුන්ගෙන්. හෙට හටගන්නවනะ ඒත් හේතුන්ගෙන්. ඔක හොඳට සිතට අනුගත කරගන්න, සිතට සහතික කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අතීත, වර්තමාන, අනාගත කාලත්‍රයේත් බලන්න. හේතුන්ගෙන්මද හටගත්තේ කියන්නේ. ඒ කියන්නේ අතීත කාලෙත් ඒ විදිහටම රූපස්කන්ධය හැදුනේ හේතුන්ගෙන්මද? වේදනාස්කන්ධයක් හැදුනා නම් අතීතයේ හේතුන්ගෙන්මද?
සංඥා ස්කන්ධයක් හැදුනා නම් ඒ හේතුන්ගෙන්මද කියලා අතීතයේත් හොඳට බලන්න. සංස්කාරයක් හැදුනා නම් ඒත් හේතුන්ගෙන්මද කියලා හොඳට බලන්න. විඥාන ස්කන්ධයක් හැදුනා නම් අතීතයේ ඒත් හේතුන්ගෙන්මද කියලා හොඳට බලන්න. ඒක සහතික කරගන්න පුළුවන් වර්තමානිය හරියට අවබෝධ කරගත්තොත්. අතීතෙත් මේ විදිහටම තමයි එන. අනාගතේ එන අනාගතයටත් ඒ විදිහම තමයි. ආයි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා 11කින් බලන්නකෝ 11 පැතිකඩකින් බලන්න. 11 ආකාරයකින් බලන්න. අතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහිර. ඕලාරික සූක්ෂම හේන ප්‍රනීත දුර ළඟ 11 ආකාරයක් තියෙනවා. ඒ තථාගතයන් වහන්සේ මේ නැවත නැවත මෙහෙම විදිහටම බලන්න කියන්නේ. නැවත නැවත ඒ විදිහටම බලන්න කියන්නේ සිතට හොඳට සහතික වෙනකම්. සහතිකයක් ඕනේ. ඊටාත්ම නිවැරදි සහතිකයක්. මේ හේතුෙම තමයි මේ දේ හටගන්නේ. මේ හේතු අයින් කරොත් මේ ක්‍රියාව වැටෙනවා. ධම්මටිච්ච ඥානයයි. දැන් අද දවසේ මම කතා කරන්නේ ඔච්චරයි. ඉතින් පැයකුත් විනාඩි 20ක් විතර කතා කරා. දැන් තේරෙනවද? එහෙමයි හඳුරන්නේ. පැහැදිලිද කියපන්. පැහැදිලි සවන්හන්සේ. දැන් ඥාන කීයක්? දැන් ඥාන කීයක් තියෙනවද? ආ? දැන් ඉදිරි ඥාන කතා කරන්නේ දැන් උද්‍යව්‍යා ඥානය තියෙන්නේ 6 වෙනි තැනට. දැන් ඊට පස්වෙනි එක තියෙන සම්වර්තන ඥානය. ඒවා. පස්වෙනි එක සම්වර්තන ඥානය 6 වෙනි එක තමයි උද්‍යව්‍යා ඥානය. ඉතින් මෙතනට එන්න බැහැ කාලයත් එක්ක. මේ එක අපි ලබන සතියේට කතා කරමු. එහෙමයි. හා? එහෙමයි හඳුනනවා. ඔව්. ඔව්. සවනහස වහන්සේ අද මේ දැන් පළවෙනි කියන්නේ පළවෙනි ඥානය තියනවාද? සුතමේ ඥානය, තුන්වෙනි ඥානය, හතරවෙනි ඥානය. ආ? තියනවා සවනහස. බොහෝ දුරට තියනවා සවනහස. තියනවා. සුතමේ ඥානය නම් තියනවා සවනහස. සුතමේ ඥානය තියනවා. එහෙමයි. ඉතින් ඒ දැන් ධර්මයේ එතකොට දැන් අහලා නුවණ තියනවා නම් දැන් ඊට පස්සේ මොකද කරන්න ඕනේ කියන එක Tamanට වැටහෙන්න ඕනේ. දැන් එතකොට මේ ద్వార තුන ඒ කියන්නේ ద్వారත්‍රය කායද්්වාරය සිද්ධාරය මනෝද්්වාරය කියන එක සංවර කරගන්න ඕනද නැද්ද? ඕනි අවශ්‍යයි ස්වාමී. ඊට අවශ්‍යයි. හා? අවශ්‍යයි. මේ දෙක සංවරයි මම දන්නවා. මේ බණහන ගොඩාක් පිරිස් දෙකක් සංවරයි. කයයි වචනේ. 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 මනස. ඊට තමයි ඒක තමයි ප්‍රශ්නේ සාරා මනෝද්දාරේ සිත එතන තමයි ප්‍රශ්නේ මේකයි සාරා දුර හිත දුවනවනේ යන්නේ ඒක තමයි ඒක තමයි ඒක තමයි මම කිව්වේ පස්සෙන් යන්න කියලා පස්සෙන් ගියාම අල්ලගත්තා කියලා පුළුවන් නේද අල්ලන්න පස්සෙන් පුළුවන් ස්වාමීන් වහන්සේ සිහියෙන් හිටියම පුළුවන් අල්ලන්න සිහියෙන් ඉන්න ඕනේ හා සිහියෙන් ඉන්න ඕනේ ස්වාමීන් වහන්සේ අන්න හරි සිහියෙන් සති සම්පජාන්නේ මොනේ සත්‍ය සම්පජන්නේ. ආ ඒකම වනේ තමයි ආපස්සෙන් යන්නේ. එතකොට හොඳට යන්න පුළුවන් යාගේ පස්සේ. ඊට පස්සේ අය යන එක නිකම්ම නවතිනවා. දැන් පස්සේ කවුරු හරි එනවනම් එයා යන්නේ නැනේ. එයා නවතිනා නේද? එහෙමයි. ආ ඒ වගේ තමයි. ඊට පස්සේ යන්නේ. ඊට පස්සේ යන්නේ. එහෙම යනකොට පොඩ්ඩක් ලැජ්ජත් හිතෙනවනේ සාරාංශය ඊට පස්සේ. ආ ලැජ්ජ අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම ලැජ්ජා හිතෙනවා. Tamanṭa ayyō meya me monawada illanne monawada meya kiyanne? Ah meya kotanada me laginne? Ah ehenma balanna podda. Etana disana sara. Etana hari hiri tappayak athi enawane lajja baya dekama. Oh oh oh. Yaṭa ona vidiyata hæsirenna dunnot thamai ara lajja baya nathi wenne. Ehenma. Yaṭa එයාට ඕන විදිහට අයාලේ යන්නේ යාට එයා ඉල්ලන දේ දුන්නොත් එයා කියන දේ කෙරුවොත් එයාට ලගින් මේ විදිහට තන හදලා දුන්නොත් නියත වශයෙන්ම හිරියොතප් එහෙමයි සවනස් හිරියොතප් නැහැ අයිරිකානොතප් ලැජ්ජාවත් නැහැ බයත් නැහැ හිරියොතප් කියන්නේ ලැජ්ජාව සහ බය බය ලැජ්ජාව සහ බය තියෙන අය පස්සේ එයා පස්සේ ගිහිල්ලා හොඳට බලාගත්තාම සිහිය තියෙනවා නිසා
අර ස්වාමීනාස මේ හිතට අර අර හිතට හොරෙන් වැඩක් කරන්න හිතෙන්නෙම නැහැනේ ස්වාමීනාස එතකොට එහෙම ඉන්නකොට නේද සිහියෙන් ඉන්නකොට ආ අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒකයි කියන්නේ කවුරු දැන නොගත්තා තමන්ගේ හිත දන්නවා ඕනම අපරාධයක් කරලා තමන් වසන් කරන්න හදයි නීතියෙන් එහෙම නැත්නම් මුදල් බලයෙන් එහෙම නැත්නම් බලයෙන් පිරිවර පරිශ්‍රය ඒ බලයෙන් තමන් ඒ කරපු අපරාධය යටපත් කරන්න හදයි නම් තමන්ගේ සිතෙන් අයින් කරන්න බෑ තමන්ගේ සිතෙන් අයින් කරන්න බෑ ඒක කර්මයක් වශයෙන් අවසාන ඉදිරිපත් වෙනවා ඒකට අනියත වශයෙන්ම මුහුණ දෙන්න ඕනේ එහෙමයි ඒකයි අපි කියන්නේ සිතේ හැසිරීමම තමයි ඊගා භවය තීරණය කරන්නේ. සිතේ හැසිරීමම ඊගා භවය තීරණය කරන්නේ. එහෙමයි. එහෙනම්. එහෙමයි හඳුන. ස්වාමීන් වහන්සේ අද මේ ඇත්තටම වහන්සේ මේ අසනීප ගතියනුත් ඉඳදී වහන්සේ මේ දේශනාව අපිට කළේ මේ බොහොම පිං ස්වාමීන් වහන්සේට අපි සියලු දෙනා වෙනුවෙන් වහන්සේට ඉක්මන් සුවය දරුවන් සරණින් ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම සුවපත්යට පත් වේවායි කියලා. ඉතින් ඔබ වහන්සේ අදත් අපිට මේ වැක්සින් එක පොඩක් ආයමයි ස්වාමීන් වහන්සේ. වැක්සින් එක පොඩක් ඇලර්ජික් වෙලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ පළවෙනි එකද ස්වාමීන්? පළවෙනි එක දුන්නා. පළවෙනි එක පොඩක් ඇලර්ජික් වෙලා තියෙනවා. ડોક્ટર හම්බෙන්න යන්න හදන්නේ. මේ කැකිරාවට යනවා. ඉතින් මේ දැන් නෝ ඒක ලොකු ගැටලුවක් නෙමෙයි. ඒ ස්වාමීන් වහන්සේගේ පාදේ ආපු අසනීපෙටපත් උනාද? ඔව්. සනින් ආව එක. ආ එහෙමයි ස්වාමීන් වහන්සේ. සනීපෙලා හොඳට සනීපෙලා ඔක්කොම ගල්ලා හොඳට තිබුණේ මේ වැක්සින් එක දුන්නාට පස්සේ මේ සනින් ආව එක. නැවත. එහෙමයි. ඒක. එහෙමනම් ප්‍රතිකාර ගන්න වෙයි ස්වාමීන් වහන්සේ. ඒ වැක්සින් එක හරි සරයි. එහෙමයි. සිනෝෆාම් එක තමයි ගැහුවේ. ආ එහෙමයි හඳුනියා මේකයි සිනෝෆාම් එක ගැහුවේ ඉතින් බලන්න ඕන පොඩක් ගිහිල්ලා ඔව් එහෙනම් අදට එහෙමයි එහෙමයි හඳුනේ අපි අනිත් දවසේ ප්‍රශ්න තියන අයට ඉදිරිපත් කරන්න කියමු මේ දේශනාවේ ඔබ වහන්සේ අදත් අපිට ඉතා මේ වටිනා ධර්මපර්යාය දේශනා කළා ඔබ වහන්සේට බොහොම කුසල් මම ප්‍රාර්ථනා අපි ප්‍රාර්ථනා කරනවා අපි ගැන බොහෝ අනුකම්පාවෙන් අපිට ධර්මයෙන් සහ අර්ථයෙන් ධර්මයේ දේශනා කළ සසර දුකින් නිවනට දොරටුව හැරදෙන ඔබ වහන්සේට අජරාමර නිවන් සුවය අපි ප්‍රාර්ථනා කරනවා ඉක්මන් සුවයද ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එහෙමනම් ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් පළමෙන් තම තමන් නමින් පරලෝසපස් ඉරු ඥාතීන් සිහිපත් කළ අනුමෝදන් කරනවා එන් පින් බලාපොරොත්තු යමෙක් ඇත්නම් මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඉතා ඉක්මන් භවයකදී උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම් මේ ඥාතීනම් හෝතු කියන ගාතාවන් කියන්නේ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා දෙවියනුතුතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකින් මිදහස් වීම පිණිස හේතු වාසනා වේවා කියලා හිතාගෙන සියලු දෙනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිච්ඡතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිතං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං වලස් පුණ්‍ය අනුමෝදනාව අවසරයි ස්වාමින් මහන්ස තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි පූජනීය තපෝවනී අරියදජ ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඉතාමත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි දේශනා කරන ඔබ වහන්සේට පාදාවි වන්දනා කරමි එම උතුම් ශාසනික මෙහෙවර චිරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත්භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලයේ හේතුපනිශ්‍රය වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර හදා වඩා ශාසනයට දායාද කළ පින්වත් දෙමාපියන් වහන්සේලා දෙදෙනාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන් වහන්සේලාට මෙම මහානීය ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් පටිගත කර අන්තර්ජාලයට නිකුත් කර එය බොහෝ දිනකට ශ්‍රවණය කිරීමට සලස්සන අපගේ කල්යාණ මිත්‍ර නාමල් ප්‍රේමරත්න මහතාටත් එම පවුලේ සියලු දෙනාටමත් මෙම ධර්ම දානමය මහා කුසලය නිවන් මාර්ගයේ පූර්ණය කර ගැනීමට හේතු වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. මේ මොහොතේ ලෝපුරා පැතිරෙන වසංගත රෝගෙන් වැළකීමටත් මෙම ධර්ම දානමය කුසලය ශ්‍රී ලංකා වාසී ලෝවාසී සියලු දෙනාටම උපනිශ්‍රය වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන්ට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි.